හොඳයි ඊළඟට එහෙනම් අපි සාකච්ඡා කරන්නේ තවත් වැදගත් මාතෘකාවක් ගොඩක් කාලෙකදී පහුගිය කාලෙදී විවිධාකාර ආන්දෝලන සිදුවීම් වලට නැත්නම් ආන්දෝලනාත්මක මතයට තුඩු දීපු කාරණාවක් මේ පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය සලායතන සංයුක්තේ අත්තදීප වග්ගේ කන්ද සූත්‍රය දැන් මෙන්න මේ සූත්‍රයට අනුකූලව බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ රූපස්කන්ධය මොකද්ද රූප උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා ඒ වගේම ඉතුරු වේදනා සංඥා සංකාර විඤ්ඤාණස්කන්ධ ගැන ඒ අනුසාරයෙන් පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද පංච පංචස්කන්ධය කියන්නේ මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා උන්වහන්සේ අපට පෙන්වා දෙනවා මේ කාරණාව බොහොම පහුගිය කාලේ විවිධාකාර ආන්දෝලනයන්ට තුඩු දුන්නා කොච්චර තුඩු දුන්නද කියනවා නම් මේ බණ අහපු ඇතැම් පිරිස් පවා මේ සූම් සාකච්ඡාවෙන් පවා ඉවත් වෙලා ගියා කියලා අපි මේ කල්යාණ මිත්‍ර අපිට දැනුම් දුන්නා. ඉතින් ඒ අය එහෙම ගියේ ඇයි කියලා අපි දන්නේ නැහැ. කියන්නේ ධර්මයේ විමර්ශනය කරන එක එතනින්ම නතරුණේ ඇයි කියලා අපි දන්නේ නැහැ. මොකද ඒකට හේතුව සමාජීය කට්ටිය බැහැගත්තු දෘෂ්ටියක් වෙන්නේ නැති. දැන් අපි නිදහසේ බලමු. දැන් මෙතන මෙහෙමනේ. දැන් මේ කවුද බණ අහන්නේ කවුද නාහන්නේ කියන එක අපි හොයා බලන් ඉන්නේ නැහැනේ. දැන් එහෙම කෙනෙක් හිටියා නොහිටියා කියන එකත් අපි දන්නේ නැහැ. අතරම කිව්වහම දන්නේ. ඉතින් හැබැයි ඒක එහෙමයි කියලා අපි ඒකට සැලෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව අවශ්‍ය කෙනින් නම් බණ අහනවා නැති කෙනින් නම් නිකන් ඉන්නවා. කොහොමත් ලෝකෙ මිනිස්සු බණ අහන්නේ නැහැනේ. ඒ නිසා සංසාර දුකෙන් නිදහස් වෙන්න සත්‍ය වූ උමනාවක් තියෙන මිනිසෙක් නම් දෘෂ්ටිවලට ගැති වෙන්නේ නැහැ. කොහොමත් අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා යන ආදී වශයෙන් හිමි හිතන්නේ නැහැ. තව කෙනෙක්ගේ පහණින් ඔබට නිවන් දකින්න බෑ. ආලෝකය දකින්න බෑ. ඔබම පහණක් දැල්ලෝ ගන්න ඕන ප්‍රඥාවෙන්. එදාට ඔබට ආලෝකය ලැබෙන්නේ. එහෙම නැතුව අනුන්ගේ ආලෝකයෙන් ඔබ නිවන් දකින්න උත්සාහ ගන්න එපා. ඔබට පාර හොයා ගන්න බෑ අනුන්ගේ ආලෝකයකින්. කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒකද අපි සිංහලයේ තියෙන අනුන්ගේ පහණින් එළිය බලනවා කියලා එහෙම කරන්න එපා. එහෙම වෙන්නේ නැහැ කවදාවත්. ඒ කියන්නේ අනු මොන හරි දෙයක් කිව්ව එකක් අල්ලගෙන ඒක මතේ අපි අපි ගැටි ගැටි ඇත්ත කොච්චර දේශනා කළත් ඒක පැත්තකට විසි කරලා දාලා අරියා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා ඒ නිසා මම බනහන්නේ නැහැ කියලා එහෙම දෘෂ්ටියකට පත් වෙන්න එපා. ඒ ඇවිල්ලා බෞද්ධයෝ නෙමෙයි. ඒකට මම ඊට වඩා මම දේවල් ගැන කියන්න යන්නේ නැහැ. තරහ වෙන්න නිසා. කරුණාවෙන් මේ කියන්නේ ඉස්සලා විමර්ශනය කරලා බලන්න. විමර්ශනය කරලා බලලා ඊට පස්සේ ගැලපෙන්නේ නැත්නම් ඊට පස්සේ කමන්නේ බලන්නේ නැහැ උඩට ඒක. ඇහුවා නැහැවා කියන එක අපි කාටවත් පාඩුවක් හෝ ලාභයක් වෙන්න හේතුවක් නෙවෙයි. ධර්මයේ දේශනා කරන්න ඔබෙන් ලාභය බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ධර්මයේ දේශනා කරන්න බුදු පියාණන් වහන්සේගේ නාමයෙන්. ඉතින් ඒක ඇවිල්ලා සූම් එකෙන්ද බණ කියන්නේ. මේ බිමීදගෙනද බණ කියන්නේ. ගහක් මුල උඩ ඉඳගෙනද බණ කියන්නේ. කියලා අදාළ නැහැ අපිට. ඔහේ ඉඳගෙනත් දේශනා කරන්නේ ධර්මයේම තමයි. දෙතන කී දෙනෙක් අහනවද එක්කෙනෙක් දහන්නේ දෙන්නෙක් දහන්නේ සියක් දහසක් කෝටියක් දෙකක් අහනවද කියන කතාවලත් නැහැ. එහෙම අදාළ නැහැ. එහෙම පිරිවරක් හෝ යම් කිසි ආකාරයක අනුගාමික පිරිසක් සකස් කර ගැනීම බලාපොරොත්තුවක් අපි කිසිම කෙරෙට නැහැ. ඒ නිසා පින්වතුනි ඔබ බණ අහනවා ඔබ දාලා යනවා ඒ ගැන අපි හොයන්නේ. ඉතින් අද දිල්ලන් මහත්තයා කාරණා කිව්ව නිසා මම කිව්වේ නමුත් අර එහෙම කෙනෙක්ට මම එහෙම කරන්න ඉස්සලා දෙපාරක් හිතා බලන්න කියනවා. මොකද ඔබට මේ ධර්මයේ දේශනා කරන ඔබේ හිත දිනා ගන්න නෙවෙයි. ඔබ කවුද කියලාවත් අපි දන්නවද? දැන් එහෙම පහුගිය කාලේ මේ ධර්මය මෙහෙමයි පංච උපාදානස්කන්ධය දැන් සමහරු කියලාම තියෙනවා අපි බණ අහගෙන ආව දිගටම ඒ තාමඳුර මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය කියන්නේ දෙකක් මේ එකයිමයි කියලා එකක් කියලා කිව්වා කියලා අපි අදින් පස්සේ බණ අහන්නේ කියලා එහෙම ඉවත් වෙච්චයි ඉන්නවා. ඉතින් මං කල්පනා කරන්නේ ඉතින් දැන් ඔබ එහෙම ඉවත් වුණා කියලා මේ භික්ෂුව බණ දේශනා කරන එක නතර වෙන්නෙත් නැහැ. අනිත් මිනිස්සු බණ අහන එක නතර වෙන්නෙත් නැහැ. ඔබට සිද්ධ වෙච්ච යහපතකුත් නැහැ. ඉතින් ඒ නිසා විමර්ශන බුද්ධියෙන් හැමතිස්සෙම කටයුතු කරන්න. කවුරුවත් කියන නිසා නෙවෙයි. ඔබ විමර්ශනය කරන්න ඉස්සෙල්ලා. දැන් එහෙනම් ඒ දාම් ව්‍යාකරණ අපි විග්‍රහ කරගෙන බලමු. මොකද්ද මේ කිව්වේ කියලා. ගැඹුරු දහම් කාරණා මේ මතු පිටින් කියවන්න යන්න එපා. එදාට ඔබ මුලාවටපත් වෙනවා. අතිශය ගැඹුරු දහම් කාරණා තියෙනවා. අර වගේ වැඩක් ඉන්නේ. අද අවසර ලොකු ඇස්සක් වහිනව නිර්වචින් නාගනිල්ලා කිව්වහම නිර්වචින් නාගන්න එපා. ඇත්තටම සිවුර ගලවලා තියලා, සරම ගලවලා තියලා. ඉස්සෙල්ලා හොඳට ගැඹුරින් විවර්ෂණය කරන්න මේ මොකද්ද කිව්වේ කියලා. එතකොට තෝරගන්න ළම උපමාවක් වශයෙන් ඔබට අද මේ දහම් කාරණා විග්‍රහ කරලා දෙනවා. තේරුණ නැත්නම් ප්‍රශ්න කරන්න පුළුවන් ඔබට ඕන හැටියට. පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය කන්ද සූත්‍රය අසුරේ පංච භික්කවේ කන්දේ දෙස්සෙසාමි පංච උපාදාන කන්දේච
තං සුනාත කතමේච බික්කවේ පංච උපාදාන කතමේච බික්කවේ පංචස්කන්ධ පංචස්කන්ධය කියන්නේ මොකද්ද කියලා බුදු පියාණන් වහන්සේ ඔන්න දේශනා කරනවා යං කිංච බික්කවේ රූපං අතීත අනාගත පච්චුප්පන්නං අජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකමං වා හීනං වා පනීතං වා යං දුරේ සන්තිකේ වා අයං උච්චති රූපක්ඛන්දු මේ විදිහටම ඔන්න වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහම භාගතුන් වහන්සේ දක්වමින් දේශනා කරනවා ඉමේ උච්චන්ති බික්කවේ පංචස්කන්ධා කියලා. ඉතින් එකට කියන්න ඕනේ නැහැ ඔබට පැහැදිලිනේ. එහෙනම් මේ මෙන්න මේ ආකාරයෙන් කොහොමද අතීත වර්තමාන අනාගත ඊළඟට අභ්‍යන්තර බාහිර ඕලාරික සුකුම හීන ප්‍රනීත ළඟ දුර යනාදී වශයෙන් මේ 11 ආකාරයෙන් යුක්ත රූප වේදනා සංඥා සංකාර කියන මේ විඥාන කියන මේ ගොඩවල් පහ තමයි පංචස්කන්ධය. හොඳට අහගන්න. දැන් මේ පස් ආකාරයකින් යුක්තව ගොඩනැගිලා තියෙන මේ ස්කන්ධ පහ තුල තවත් 11 ආකාරයක් විද්‍යමාන වෙනවා. එහෙනම් මේ 11 ආකාරකින් යුක්ත මේ පංචස්කන්ධය තමයි බුදු පියාණන් වහන්සේ මේ පෙන්වා දෙන්නේ. එහෙනම් ඔන්න ඔය ආකාරයෙන් පංචස්කන්ධය දක්වනවා. 11 ආකාරු රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩවල් තමයි පංචස්කන්ධය. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරන මොකද? කතමේච භික්කවේ පංච උපාදානස්කන්ධා. මහණ මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියන්නේ? යං කිංච භික්කවේ රූපං අතීතනාගත පච්චුප්පන්න. ඒ ටික මේ විදිහටම තියෙනවා. අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාවං වා අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකමං වා හීනං වා පණීතං වා යන්දුරේ සන්තිකේ වා අයං උච්චති රූපකන්දෝ කියලා ඊට පස්සේ දේශනා කරනවා. මොකද්ද මෙන්න මෙහෙම ඊට පස්සේ අනුන්වහන්සේ දේශනා කරනවා. එහෙම යන්දුරේ සන්තිකේ වා කියලා දේශනා කළා. සාසවං උපාදානීයං අයං උච්චති උපාදානකන්දෝ කියලා. දැන් මේ විදිහට හැම එකක් සම්බන්ධයෙන්ම කියනවා. ඒ කියන්නේ රූපේ රූපස්කන්ධයේ පිළිබඳව ආශ්‍රව සහිත උපාදානිය තමයි එහි උපාදානස්කන්ධය කියලා. ඒ කියනවා වේදනාව පිළිබඳ ආශ්‍රව සහිත උපාදානිය තමයි එහි උපාදානස්කන්ධය. මේ විදිහට දේශනා කරලා රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳවම දේශනා කළ අවසාන උන්වහන්සේ දේශනා කරන ඉමේ උච්චති බෙක්කේ පංච උපාදානකාන්තාති කියලා. දැන් මෙතන මම තව ටිකක් එක පැහැදිලි කරොත් දැන් එහෙනම් ඔන්න බුදු පියාණන් වහන්සේ මොකද්ද මේ පෙන්වන්නේ? මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ගොඩවල් පහක් තියෙනවා. මේ ගොඩවල් පහ තුල අතීත වර්තමාන අනාගත ඕලාරික සුකුම හීන ප්‍රනීත අභ්‍යන්තර බාහිර ළඟ දුර යන ආදී වශයෙන් 11 ආකාරයක ගොඩවල් පහක් තමයි තියෙන්නේ. මේ 11 ආකාරයක රූප වේදනා සංඥා සංකාර විඥාන මේ 11 ආකාරයක රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩවල් පහ තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. ඊට පස්සේ උන්වහන්සේ පෙන්වා දෙනවා මෙන්න මේ පංචස්කන්ධය සම්බන්ධයෙන් සාසවං උපාදානියක්. ඒ කියන්නේ ආශ්‍රව සහිත යම්කිසි උපාදානියක් ඇත්නම් ඒක තමයි පංච උපාදානස්කන්ධය කියලා. එතකොට රූප ස්කන්ධය සම්බන්ධයෙන් එබඳු සාසවං උපාදානියක් රූප උපාදානකන්ද ඊළඟට වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ ගැනත් ඔය විදිහටම සාසවං උපාදානීය යනාදී වශයෙන් එහි උපාදාන ස්කන්ධය පානවනවා. මේ විදිහට ගත්තාම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳව ආශ්‍රව සහිත යම් උපාදානයක් ඇත්නම් ඒ තමයි පංච උපාදාන ස්කන්ධය කියලා බුදු පියාණන් වහන්සේ පානවනවා. දැන් මේ ගැඹුරු කාරණා හොඳට තෝරගන්න. ආවට ගියාට කලබල වෙන්න එපා. දැන් බලමු මොකද්ද මේ කියන්නේ කියලා. දැන් තග්ගා තරකවාදයකට වැටෙනවා එහෙමනම් කෙනෙක් එහෙනම් ඔන්න අපි කියන එක හරි නැත්නම් ආර්ය කියන එක හරි මෙයා කියන එක හරි කියලා අයියේ අන්න බුදු පියාණන් වහන්සේ පෙන්නලා දිනන පංචස්කන්ධයක් මෙන්න මෙහෙම තියෙනවා. ඒකෙදී තියෙන ආශ්‍රව සහිත භාවිතය පංච උපාදානස්කන්ධය ආදී වශයෙන් එයිසා ඒ ඊට පස්සේ තරකවාදයකට එනවා. එහෙනම් පංචස්කන්ධයන් මේ තියෙන්නේ අපි අවිජ්ජායෙන් තෘෂ්ණාවෙන් මේක පංච උපාදානස්කන්ධය බවට පත් කරගන්නවා කියලා. එතකොට අපි කියන්නේ කවුද? එන අපි කියන ආත්මයක්ද? පුද්ගලයේ සත්‍යයේද? කවුරු හරි කරන වැඩක් ගැනද මේ බුදු පියාණන්ස දේශනා කරන්නේ? නයිදං අත්තකතං බිම්බං නයිදං පරකතං අගං. ඔය අචේල කස්සප තිම්බරුකාදී මේ සූත්‍ර ඔක්කගෙම අපි මේ ඉස්සෙල්ලත් පැහැදිලි කරලා තියෙනවා. කච්චාන ගෝත්තාගේ සූත්‍රවල
දුක කරවන්නෙක් නැත කරන්නෙක් නැත කරවන්නෙක් නැත කියලා. තමන් විසින් දුක්ඛස්කන්ධය උදා කරගත්තත් නෙවෙයි, අනුන් විසින් උදා කළත් නෙවෙයි. එතකොට පංචස්කන්ධය අපි අවිජ්ජාය තෘෂ්ණාවෙන් උපාදානස්කන්ධය බවට පත් කරගන්නවා කියලා බුද්ධ වචන උඩින් යනවා නේද? එතකොට අපි නෙමෙයි කරගෙන තියෙන්නේ එහෙනම්. දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරන දුක කරන්නෙක් සහ කරවන්නෙක් නැත කියලා. එතකොට දැන් මේ කවුද මේ අවිජ්ජාය තෘෂ්ණාවෙන් උපාදාන කරගන්නේ? අපි කියන්නේ කවුද? මම කියන්නේ කවුද එතකොට? එහෙනම් අපි දුක්ඛස්කන්ධය නිර්මාණය කරන්නේ පණවනවා. ඔන්න පණවලා තියෙනවා දැන්. එහෙනම් පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් කරගන්නේ මම. එහෙනම් මම මේ පණව ගත්තා. දැන් ওই මම පණවෙක කොහෙටද? රූපේටද, වේදනාවට, සංඥාවට, සංකාරයට, විඤ්ඤාණයටද? අනේ දැන් බලන්න ඕක. එහෙනම් අන්න එතන වැරදි අදහසක් ගම්ම්‍ය වෙනවා. ඒ කිව්වේ එතකොට තමයි වැරදි අදහසකට පත් වෙනවා ලෝකයා. එහෙනම් මේ අපි තමයි දුක්ඛස්කන්ධය නිර්මාණය කරගන්නේ කියලා. මම තමයි නිර්මාණය කරගන්නේ කියලා. එතකොට තමයි අර කියන්නේ මම ඉතින් කරගත දේවල්නේ. මම මේක ගනුදෙනු ගෙවන්න එපැයි. මම සසර ගනුදෙනු ගෙවන්න එපැයි. නායක ගනුදෙනු ගෙවන්න එපැයි කිය කී රටේ නැතිව කී කී අන්තිමට කර්මවාදයකට වැටෙනවා හේතුඵලවාදී. කර්ම ගෙවන්න කතා කරනවා ඊට පස්සේ. කර්ම ගෙවලාම ඉතින් ඉවර කරගන්න එපැයි මොනව කරන්නද අපි කරපු දේවල්නේ කියලා. කර්මය නිසා දුක් විඳින්න. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්න මොකද? තණ්හා ජායති සෝකෝ තණ්හා ජායති භයං. කර්මයේ සාධෝ පිළින කතාවක් උන්වහන්සේ දේශනා කළද නැහෙනේ. උන්වහන්සේ දේශනා කළේ මේ අවිජ්ජාව නිසා තෘෂ්ණාව නිසා දුක් විඳින කියලා සත්‍යය. එහෙනම් අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් සකස් වෙච්ච ස්වභාවයම තමයි දුක කියන්නේ. 아무තෙන් ආයි සත්‍යයෙන් පනවන්න දෙයක් නැහැ එතන. එහෙනම් පින්වතුනි මේ මොකද්ද මේ කිව්වේ කියලා ගැඹුරෙන් තේරුම් ගමු. දැන් කෙනෙක් උපදිනකොට උපදින්නේ පංචස්කන්ධයක් වශයෙන්ද පංච උපාදානස්කන්ධයක් වශයෙන්ද? දැන් යම්කිසි දරුවෙක් අපි උපදුනා කියලා ගමු, උදාහරණයක් වශයෙන් තෝරගන්න ඕක. දැන් ඔන්න ඉපදෙනවා යම්කිසි දරුවෙක් මව් කුසින්. ජාතසෝතාපන්න වුණත් කමන්නේ. මව් කුසින් උපදිනකොට ඉපදුනේ පංචස්කන්ධයද පංච උපාදානස්කන්ධයද? දැන් එහෙම ගත්තොත් එහෙම වැරදි අදහසකට එනවා නේද? මෙහෙම දැන් අවිජ්ජායෙන් තෘෂ්ණාවෙන් අපි මේක හදාගත්තේ. එතකොට දැන් අර කිරිදරුවෝ ඉන්නේ. කිරිදරුවෝ ඔය කිරිදරුවන්ට එහෙම හදා ගන්න තරම් අවිජ්ජාව තෘෂ්ණාවක් නිර්මාණය කරගන්න එහෙම එකක් ඔළුවට එන්නේ නැහැ නේ එහෙම ගත්තාම. දැන් රූපේ මේ රූපේ හොඳයි, මේ රූපේ මං අල්ල ගන්න ඕනේ එහෙම එහෙම කියලා. එහෙම ගත්තොත් එහෙම මං කියන්නේ මෙහෙම එහෙමත් කියන්න පුළුවන් කෙනෙක්ට. ඔහොම ගත්තොත් එහෙම. එහෙම කියන්න පුළුවන්. එහෙමනම් ඉපදින ටික කාලයක් යනකම් පංචස්කන්ධයක් තියෙන්නේ. ඊට පස්සේ තමයි මේක පංච උපාදානස්කන්ධයක් උනේ පොඩ්ඩක් තේරෙන්න ගත්තට පස්සේ කියලා. එහෙමත් කියන්න පුළුවන් කෙනෙක්ට. තර්කයක් ගේට හැකියි. මොකද බැරි. ඊට පස්සේ කියද ඇයි මොකද සංකල්පීය රාගය වැඩිලා නැහැ නේ වෙනකොට කියලා එහෙමත් කියත හැකියි. අර කිරිදරුව තුළ සංකල්පීය රාගයක් වෙලා නැහැ නේ කියලා. එහෙම ගත්තොත් එහෙමත් අමුවෙන් කියත හැකියි. එතකොට එහෙනම් හිතන්න වෙනවා මව කුසෙන් උපදින්නේ පංචස්කන්ධයක්. ඉපදෙන ටික කාලෙකට ගියාට පස්සේ තමයි මේක පංච උපාදානස්කන්ධයක් වෙන්නේ කියලා. ඉතින් එහෙම එක එක වගේට එහෙම ලියලා තියෙන පොත්වල. ඉතින් එහෙමම ගත හැකියි. එහෙම ගත්තාම මොකද්ද වෙන්නේ අන්තිමට? බුදුරජාණන් වහන්සේගේ දහම වැහිලා යනවා. ඇයි එහෙම කියන්නේ? යම් කිසි ප්‍රතිසන්දි චිත්තය සකස් වෙන්නේම කොහොමද? ගතික විඥානයක් වශයෙන්. ගතියට අනුවයි උපත. එහෙනම් ගතියක් මුල් වෙලා උපත සකස් වෙලා තියෙන්නේ. එහෙනම් මේ ගතික විඥානයේ පවතිනව ලක්ෂණ ඒ උපතට ආйти විඥානය තුළටත් ගමන් කරලා තියෙන සංසාර ගති කියන්නේ. එතකොට මේ යම් කිසි විඥානයකින් ඊළඟ විඥානය සකස් වෙනකොට, කියන්නේ මේ විඥාන પરම්පරාව අවසන් වෙනකොට, එහි ගොඩ නැගිච්ච ඒ කර්මාවේ කර්ම විවේගයෙන් ඊළඟ ප්‍රතිසන්දිය සකස් වෙනකොට අර පෙර විඥානයේ තියෙන ගති ලක්ෂණ ටිකක් ඊළඟ විඥානයට ගමන් කරන කුමක් වශයෙන්ද? අනුසේ වශයෙන්. සංසාර ගතිය භවෙන් භවයට යන්නේ අනුසයත් එක්ක. අනුසය කිව්වෙ මොකද්ද? දිට්ටි, විචිකිච්ඡා, කාමරාග, පටිග, මාන, භවරාග, අවිජ්ජා හතක්. දිට්ටි අනුසය, විචිකිච්ඡා අනුසය, කාමරාග අනුසය, පටිගනුසය, මානංශය, භවරාගනුසය, අවිජ්ජානුසය. මෙන්න මේ අනුසයන් හතේ තියෙන සංකලනය සංයුතිය තමයි ඊළඟ විඥානේ නාම රූප දෙක හදන්න උපකාර වෙන්නේ. විඥාන පත්‍ය නාම රූපං. ඒ නිසා තමයි විඥානේ යම්සේද නාම රූපේසේ කියලා ඊට අනුකූල රූපය සකස් වෙන්නේ. එතකොට එහෙනම් අර භවයෙන් භවයට සම්බන්ධ වෙච්ච ව්‍යුහය මොකක්ද? අන්න අර අනුසයන්ගේ තියෙන ස්වභාවය. අර විඥානේ පවතින ගති ලක්ෂණ ටික ඊළඟ විඥාණයට ගමන් කරේ කුමක් වශයෙන්ද? අනුසය වශයෙන්. අනුසයන්ගේ කොට නැගීම. එහෙනම් ඒ අනුසාරයෙන් තමයි
අර විඤ්ඤාණ දෙක සමාන ගති ලක්ෂණ ඉන්නේ අර සංසාරික සංසාරික ගති කියන්නේ අර අපි ඉස්සෙල්ලත් කිව්වේ අර බණ අහන්න ඇවිල්ලා අර පොළොව හරහා හිටිය පොළ කඩ කඩ හිටියා කියලා ඒ ගති අර අනුසයන් තුල පැවතිච්ච ලක්ෂණ එහෙනම් ඒක එක එක මිනිස්සු ඉපදුනාම එක්කෙනෙක් රාග අධිකයි තව කෙනෙක් ද්වේෂ අධිකයි තව කෙනෙක් මෝහ අධිකයි දැන් මේක උපතින්ම ආපු එකක් උපතින්ම ආවේ කොහොමද අනර අනුසය වශයෙන් අනුසයන්ගේ තියෙන ප්‍රබලකම කාමරාග අනුසය යමෙක්ගේ බලවත් නම් උපතින්ම හුරාග අධිකයි පටිග අනුසය බලවත් නම් උපතින්ම හු දේස අධිකයි අනිකුත් ඔය විචිකිච්ඡා දිට්ටි ඊළඟට මාන ඊළඟට අවිජ්ජා අනුසයන් බලවත් නම් ඔහු මෝහෙන් අධිකයි මානෙන් අධිකයි ඉතින් මෙන්න මේ විදිහට ගත්තාම ඒ ඒ සත්‍යයන්ගේ උපදේ සිටම යම් කිසි ගති ලක්ෂණ පළ කරන්නේ අර අනුසයන්ගේ ස්වභාවය අනුව අනුසයන්ගේ ස්වභාවය අනුව එහෙනම් මේ ඉපදිලා තියෙන පංචස්කන්ධයන්නේ පංච උපාදාන ස්කන්ධයන්ම තමයි දැන් උතන පංචස්කන්ධයක් ගැන කතාවක්වත් නැහැ පංච උපාදාන ස්කන්ධයන්ම ඉපදිලා තියෙන්නේ කොතනද පංචස්කන්ධයක් තිබුණේ මව කුසට බැහැගත්ත වෙලාව ඔක්කාන්ති වෙච්ච වෙලාව ඉඳලා ඔක්කාන්ති නෙවෙයි පෙර භවයේ ප්‍රතිසන්දිය සකස් වෙච්ච වෙලාව ඉඳලා කොහෙද පංචස්කන්ධයක් තියෙන්නේ ප්‍රතිසන්දිය සකස් වෙච්ච වෙලාව ඉඳලම තියෙන්නේ අනුසේසයිත ප්‍රතිසන්දිය හැදෙන්නේම අනුසේසයිත සිතකින් ප්‍රතිසන්දියට මුල් වෙන්නේ අනුසේසයිත සිතක් නාන පංචස්කන්ධයක් ওই මොහොතේ තිබුණේ අපි නුවණින් බලන්න ඕනේ ඒක පංචස්කන්ධයක් ওই වෙලාවෙත් තියෙන්නේ පංචස්කන්ධයක් මුණ ගෙහින්නේ නැහැ කොයිම වෙලාවකවත් අරිහත් ඵලයෙන් මෙහා ඒ අරිහත් ඵලයෙන් මෙහා පැත්තට අරිහත් ඵලයෙන් එහා පැත්තට පංචස්කන්ධයක් වශයෙන් අපි ඒක විග්‍රහ කරමින් පෙන්වලා දෙනවා හැබැයි ඒ අර උපදීන් සකස් වෙච්ච පංච උපාදාන ස්කන්ධික ගති ලක්ෂණත් එහි පවතින ඒ නිසා ඒ දෙකේම සම්මිශ්‍රණයක් එතනක් තියෙනවා පැහැදිලි කරලා දෙන්නම් දැන් කලබල නැතුව අහගෙන ඉන්න ඉස්සෙල්ලම හොඳින් නුවණින් දැන් උපතේ සිටම තියෙන පංචස්කන්ධයක් නම් ඒ කියන්නේ උපතේ සිටම රාගදේශ මහනුසයන් නැහැ අනුසයන්ගෙන් තොරයි හිත ඉතින් රාගදේශ මහනුසයන්ගෙන් තොර නම් ආයි පැවැත්මක් නැහැ නිතන එහෙනම් උපතේදීම උපතක් නැහැ එහෙනම් ප්‍රතිසන්දියේදීම නිරුද්ධ වෙලා යන්න ඕන සියල්ල ප්‍රතිසන්දියක් වෙන්නෙම නැහැ අරියතුන් වහන්සේ කෙනෙක් උපතක් වෙනවා මේ අරියතුන් වහන්සේ කෙනෙක් හරියට උපත ලැබුවා කියන වගේ කතාවක් ඒක අරියතුන් වහන්සේ කෙනෙක් නැවතු උපතටපත් වෙන්නේ නැහැ නේ අරියතුන් වහන්සේ කෙනෙක් පණවන්න විශේෂයෙන් ඇත්තෙත් නැහැ නමුත් යම් කිසි ආකාරයකින් ඒ අනුපාද නිරෝධයට පත්වන්නව පංච උපාදාන ස්කන්ධ ක්‍රියාවලියක් තුලින් නැවත පංචස්කන්ධයක් සකස් වෙන්නේ නැහැ එහෙනම් අනුසයන් සහිත සිතක් කොහින්ද උපතින් අනුසයන් රහිත සිතක් කොහින්ද උපතින් අනුසයන් සහිත සිතක් පවතින එහෙනම් අනුසයන් සහිත පවතින තැනක පංච උපාදාන ස්කන්ධයක් පවතින එහෙනම් ඔන්න උපතින්ම පංච උපාදාන ස්කන්ධය තමයි සකස් වුනේ එතකොට මේ හටගත්ත පංච උපාදාන ස්කන්ධයේ ගෙරේ තියෙන ඇල්ම දුරු කරගන්න එක තමයි අපිට කරන්න තියෙන වැඩේ ඒ ඇල්ම දුරු කරගත්තාට පස්සේ මොකද වෙන්නේ එහි උපතින් ආපු විපාක පංච උපාදාන ස්කන්ධයේ තිබුණට එහි පවතින පිරිසිදු ස්වභාවය මත විද්‍යමාන වෙන්නේ පංචස්කන්ධයක් ගැඹුරු තැනක් එකපාර තේරෙන්නේ නැති වෙන්න පුළුවන් දැන් මම පොඩි උපමාවකින් පෙන්නන්නම් මේ කතාව දැන් ඔන්න අපි ඉන්නේ මේ සුද්ධ නගරය අනුරාධපුරේ මේ නගරේ තියෙන පූජා භූමි කියලා කොටසක් මේ පූජා භූමි කියලා දන්නේ නැති මිනිස්සු මේවැ ගෙවල් හදාගෙන ඉන්නේ මේ පෙර රහතන් වහන්සේලා වැඩ වාසය කරපු පරම පූජනීය ස්ථාන තියෙනවා මේ අවට අප මේ අවට මේ අවට මේ පූජා භූමි වල ඕනතරම් මිනිස්සු අනවසරින් ගෙවල් හදාගෙන ඉන්නේ දැනටමත් ඇත්තටම යම් කිසි රාවයක් යනවා අනාගත දවසක අනුරාධපුරයේ මේ පූජා භූමි වල ඉන්න මේ මිනිසයන්ව මේ පූජා භූමි වලින් ඉවත් කරලා වෙන තැන්වල පදිංචි කරනවා කියන. එතකොට දැන් ඒ අය පරම්පරා වශයෙන් එහෙම හදාගෙන ආපු ගෙවල් දොරවල් එහෙම වුණට අහිමි වෙනවා. අහිමි වෙලා යන තැනකට යන්න සිද්ධ වෙනවා. දැන් ඔන්න ඔය උපමාව ඇසුරින් තේරුම් ගන්න. දැන් මම ඔය උපමාව ඇසුරින් පැහැදිලි කරන්න මේ කාරණාව. දැන් ඔන්න
ඉපදිච්ච දවසේ ඉඳලම පූජා භූමියම ඉපදුණා. පූජා භූමිය ඉපදුණා. ඊට පස්සේ ලොකු මහත් වුණා. යම් කිසි තරුණෙක් ලොකු වෙලා යා තමන්ගේ පියවරුමෙන් මව්පුරුමෙන් ආපු භූමිය කියලා හිතාගෙන හදනවා ගයක් මේක. දැන් මේ හදන්නේ පූජා භූමිය. දැන් ඒ වගේම තවත් කිහිප දෙනෙක් ඒ විදිහටම පූජා භූමිය ඉපදිලා ඒ අයත් තම තමන්ගේ නිවාස හදාගන්න මේ පූජා භූමිය. ඊට පස්සේ මම කාලයක් යනකොට ඔන්න දැන් රජයෙන් තීරණයක් එනවා මේ පූජා භූමිය සංරක්ෂණය කරන්න ඕන. ඒ නිසා වහාම මේ පූජා භූමියෙන් මේ සියලු දෙනා ඉවත් කරන්න ඕන. වන්දි ගෙවන්න අපිටම උදාහරණයක් මේ උපමාවක් කියන්නේ වන්දි ගෙවන්නේ නැතුව හරි කමන්නේ ඉවත් කරන්න ඕන කියලා අදහසක් එනවා. දැන් මේ පණිවිඩය රජයෙන් නිකුත් කරනවා. නිකුත් කරාම යම්කිසි ලිඛිත මාර්ගයකින් ලියුමක් වශයෙන් සිතාසයක් වශයෙන් හරි අර ගෙවල් වලට ලැබෙනවා. ලැබුණාම ඔතන අකුරු කියවන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙක් කියන දෙයට කන් දෙන ගෙදරකුත් තියෙනවා. තරුණයෙක් ඉන්න ගෙදරක් තියෙනවා. ඒ වගේම තව පිරිසක් ඉන්නවා. ඒ අකුරු කියවන්න දන්නෙත් නැහැ. තව කෙනෙක් කියන දෙයට කන් දෙන්න තරම් හික්මීමක් ඇත්තෙත් නැති පිරිසකුත් ඔය පූජා භූමියම ඔය ගෙවල් වල ඉන්නවා. දැන් ඔතනදී අර රජයෙන් එකම නියෝගයක් හැමෝටම ලැබුවේ. මොකද්ද? තව නොබෝ කලකින් ඔබෝ මේ පූජා භූමියෙන් ඉවත් කරනවා. පූජා භූමිය සංරක්ෂණය කිරීමේ වැඩ කටයුතු යටතේ. එනිසා ඔබ වෙනත් සුදුසු ස්ථානයක පදිංචිය සඳහා අවශ්‍ය වැඩ කටයුතු සලසා ගන්න කියලා දැනුම් දෙන්න. දැන් ඔය දැනුම් දීම දුන්නාම අර අකුරු කියවන්න දන්න තව කෙනෙක්ට කන් දෙන පුරුෂයා මේක හොඳින් කියවලා තේරුම් අරන් ඒ වගේම තව කෙනෙක්ගෙන තව ඒ ගැන විමර්ශනය කළා දැනගෙන යාළ දැනගන්නවා මේ තමන් ඉඳලා තියෙන්නේ තමන්ට අයිති නැති භූමියක. මේ භූමිය පූජා භූමියක්. ඒ නිසා මේ භූමිය හදපු මේ ගේ තමන්ට අහිමි කියලා. දැන් මේ පූජා භූමිය අනුන්ගේ භූමියක හදපු අනවසරයෙන් හදපු රජයට අයිති භූමියක හදපු මේ නිවාසය තමන්ට අහිමි කියලා ඔහු දැනගන්නවා. ඒ වගේම තමයි ඒ නියෝගයට අනුකූලව කොයි වෙලාවක හරි රජයෙන් කිව්වොත් දැන් බහැපන් කියලා එළියට බහැල යන්න වෙනවා කියලා ඔහු දැනගන්නවා. මදි හරියට ඔහු ඒ රාජ්‍ය නිලධාරියන් මුණ ගැහිලා විමර්ශනය කරලා ඒ බව දැනගෙන සැකහැර දැනගත්තා. හැබැයි තාම ගෙයින් දෙොට්ට දෙන්නේ නැහැ. ඒ නියෝගයේසේ පැනවුවා පොඩි කාලයක් දුන්නා. තව ඉදිරි කාලයකදී ඔබව මේ භූමියෙන් ඉවත් කරනවා කියලා. එතකොට ඒ තරුණයා දැන් හොඳටම දන්නවා මේ නිවාසය හදලා තියෙන්නේ තමන්ට අයිති නැති භූමියක අනවසර භූමියක. ඒ නිසා මේ නිවාසය අයිතියක් තමන්ට නැහැ කියලා. එතකොට අනිත් ගෙවල් වල මිනිසුන්ටත් ওই සිතාසිය ලැබුණා ලියුම ලැබුණා නමුත් ඒ මිනිස්සු අකුරු දන්නේ නැහැ කියවල බැලුවෙත් නැහැ දන්න කෙනෙක් ලවා කියව ගන්න බැලුවෙත් නැහැ කවුරු හරි ඒ ගැන වචනයක් හරි කිව්වොත් ඒකට කන් දුන්නෙත් නැහැ ඒ නිසා ඒ අයට ඒ පණිවිඩය ලැබුණේ නැහැ ඒ කිව්වේ එයාලා දන්නේ නැහැ මේ ඉන්නේ පූජා භූමියකයි මේ අනවසර භූමියකයි තව නොබෝ කාලයකින් රජය මේ අයව මේ නිවාසෙන් ඉවත් කරනවා කියලා එයා දන්නේ නැහැ මොකද ඒ දැනගන්න පුළුවන් කිසිම මූලාශ්‍රයකට ඔවුන් කඳුන්නේ නැහැ ප්‍රමිතියකට සහභාගී වෙන්නේ නැහැ දැන් ඔන්න ඔය දෙපිරිස ඉන්නවා එක්කෙනෙක් දන්නවා තමන් ඉන්නේ අනවසර භූමියක අනවසර නිවාසයක අනිත් අය හිතන් ඉන්නේ එහෙම එකක් නෙවෙයි මේව අපිටයි අයිති කියලා හොඳට තේරුම් ගන්න මේ උපමාව දැන් මේ දෙගොල්ලම ඔය ලියුමෙන් ඉස්සෙල් ඉඳලම දැන් අර ලියුම කියවලා තේරුම් අරගෙන විමර්ශනයෙන් තව තවත් කරුණු දැනගත්ත තරුණියයි අනිත් අයයි හැමෝම මේ ගේ හදන්න පටන් ගත්තේ ආරම්භ ඉඳලම මගේ ගේ කියන තැනින්. මගේ ගේ නිසා මට ඕන විදිහට හදනවා කියලා ඒ අය ප්ලෑන් ඇඳලා ඊට අනුකූලව අවශ්‍ය විදිහට කාමර, සාලය, කුස්සිය, වහල, ගෙබිම ඔක්කොම ලෑස්ති කරගෙන තමන්ට ඕමනා විදිහට ඒකේ නවීකරණයන් සිද්ධ කරලා අලුත් වැඩි අංග අලුත් අංගෝපාංග එකතු කරලා ලස්සනට හදාගත්තා ගේ. ඒ තරුණයත් හදාගත්ත අනිත් අයත් හදාගත්ත හැමෝම හදාගත්ත තමන්ට අවශ්‍ය විදිහට ගියේ මේ උපමාවක් ඈ දැන් එතකොට දැන් දෙගොල්ලොම තමන්ට උමනා විදිහට ගියේ හදාගත්තා හැබැයි දැන් එක්කෙනෙක් දැනගත්තා දැන් මේ ගියේ හදලා තියෙන අනවසර භූමියක ඒ නිසා කොයි වෙලාවක හරි දැන් රජයෙන් යන්න කිව්ව ගමන් යන්න වෙනවා ඒ නිසා එයා දැනගත්තා දැන් මේ අනවසර භූමිය හදපු ගියේ තමන්ට අයිතියක් නැති බවද දැන්
දැන් අනිවාර්යයෙන්ම ගේ අත්හැරලා යන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා ඔහු මේ ගේ දැන් Tamanට අයිති නැති බව දන්නවා. නමුත් අනිත් අය ඒ පණිවිඩයට කන් දුන්නේ නැහැ. ඒ පණිවිඩේ තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා ඒ අය මේ ගේ Tamanගේ කියලා හිතාගෙන ජීවත් වෙන ඒ අය. දැන් ඔන්න තේරුම් ගන්න ඕන. මේගේ මගේ කියලා ඒ කට්ටිය ජීවත් වෙනවා. ඔහොම ඉන්නකොට රජෙන් නියෝගය එනවා දැන් එළියට බහින්න කියලා. රජෙන් නියෝගය ආපු දවසේ දැන් එළියට බහින්න කියලා. අර නිවාසෙ Tamanට අයිති නැති බව අනවසර භූමියක හදපු ගයක් ඒ නිසා මේකේ අපට අයිති නැහැ කියලා දැනගෙන හිටපු තරුණයා නිහඬව නිශ්ශබ්දව බහැල යනවා සද්ද නැතුව. මොකද ඔහු සූදානමින්මයි හිටියේ මෙතනින් නික්මෙන්න සිද්ධ වෙනවා කියලා දැනගෙන. ඒ නිසා මොකද කරන්නේ? එයා වෙන භූමියක ගයක් හදාගන්න කල්පනා කරා. එහෙම නැත්නම් වෙන භූමියක එයාට අවසරයක් ඇති භූමියක නිවසක් ඔහු ඒ වෙනකොට සොයාගෙන තිබුණේ. ඒ නිසා කිසිම ගැටලුවක් නැතුව යන්න කිව්ව දවසේ බැලලා ගියා. නමුත් අනිත් මිනිස්සු මොකද කරන්නේ? මේ පණිවිඩය ගැන කලින් දැනගෙන හිටියේ නැහැ. නමුත් ඒක රජයට අදාළ නැහැ. මොකද කලින් දැනුම් දීලා තිබුණේ පණිවිඩය වුන් ඒක තේරුම් ගත්තේ නැතුවට රජයට කරන්න දෙයක් නැහැ. රජය බහැපල්ල දොට්ට කිව්ව දවසේ මොකද වුනේ? බඩු බහායි දහදියක් තරම් දරු මල්ලොත් තරම් gederin ඉන්න බල්ල පූස තරම් එළියට බැස්සා. එයි යන්න තරම් නැහැ. දැන් වෙලාප ගන්නවා පොළවේ පස් කරනවා. අයියෝ අපිට වෙච්ච දේ මොනවද යකෝ අපිට මේ වුනේ? ඇයි අපි මේ දොට්ට දැම්මේ? අනේ අපිට අසාධාරණයක් වුනේ කියලා උද්ඝෝෂණ ගර්ජන වර්ජන ඔක්කොම ටික කරනවා. ඊට පස්සේ දැන් කොහෙද ඉන්න වෙන්නේ? අකු පිළවල තමයි ඉන්න වෙන්නේ. ඇයි සූදානමක් නැහැ කිසිම යන්න තැනක් හදාගත්තේ නැහැ. ඒක අමතර කතාවක්. එහෙනම් මෙතන මේ දැන් තියෙන මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය අතරයි මේ උපමා අතර සම්බන්ධය මොකද්ද? අපි බලමු මේ දෙකේ වෙනස මොකද්ද කියලා. දැන් අර තරුණයා තරුණයයි අර යහපත් වූ තරුණයයි අර යහපත් වූ මිනිස්සුයි අපි හැම ගම් ඒ ඥානවන්ත තරුණයා දැනගෙන හිටියේ නැහැ කලින් මේක පූජා භූමියට අයිති කොටසක් මේකේ නිවාසය හැදුවොත් Tamanට අහිමි වෙනවා කියලා දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා ඔහු Tamanට කැමති පරිද්දෙන් ඒ ලස්සනට නිවාසය ගොඩනගා ගත්තා. අවශ්‍ය කරන ඒ නවීකරණ නවීන පන්නේ ගයක් හදාගත්ත ඔහු. ඒ වගේම අනිත් පිරිසත් කොහොමත් එයාලත් දන්නේ නැහැ මේ පූජා භූමියක් කියලා Tamanට අයිති නැති භූමියක් කියලා දන්නේ නැහැ. ඒ අය Tamanට අවශ්‍ය විදිහට නවීන පන්නේට ගෙවල් දොරවල් හදාගත්තා. දැන් එතකොට මේ තරුණයාත් මේගේ මගේ කියලා හදාගත්තා. අර පිරිසත් මේගේ මගේ කියලා හදාගත්තා. ඊට පස්සේ එක්තරා දවසක අර ලියුම ලැබුණට පස්සේ මේ තරුණයා දැනගන්නවා තවදුරටත් මේගේ මගේ නොවන බව. හැබැයි අර පිරිස දන්නේ නැහැ. හැබැයි මේ තරුණයා මේගේ මගේ නොවේ කියලා දැනගත් දවසේ ඉඳලා ඒගේ කැන තියෙන තෘෂ්ණාවෙන් නිදහස් වෙලා ජීවත් වෙන. ඒ කියන්නේ ඇල්ම දුරු වුණා යාට ඊට පස්සේ. එයා දැනගත්ත කොයි වෙලාවක හරි මේක දාලා යන්න මේක Tamanට ඇති නැති බව. ඒ නිසා මොකද වෙන්නේ? එයා එදයින් පස්සේ ඒගේ නැවත නවීකරණය කරන්නේ නැහැ. එතෙක් කරගත වැඩ කොටස තියෙනවා. ඒ ටික නැති වෙන්නෙත් නැහැ. දැන් යම් දවසක ලියුම ලැබුණාද ඔහුට මේකේ Tamanට අයිති නැහැ කියලා එදා වෙනකන් හදපු ගයක් තියෙනවනේ සකස් වෙච්ච ගයක් තියෙනවනේ ඒකේ පවත්වාගෙන යනවා. අමුතුවෙන් ආයි දැන් බාත්รูම් වැඩි කරන්න වහල අලුතෙන් හදන්න සාලේ ලොකු කරන්න ඒව මොකුත් උත්සාහ ගන්නේ නැහැ. හැබැයි ඒකේ පිළිසකර කරනවා. ඒ කියන්නේ Tamanට ජීවත් වෙන්න පුළුවන් විදිහට ඒකේ පිරිසුදු කරනවා පොඩි පොඩි අඩුපාඩුකම් හදා ගන්නවා. ඒ ටික නඩත්තු කිරීමේ කටයුතු කරනවා. හැබැයි ගේ ගැන දැන් බලාපොරොත්තු වෙන්නේ දැන් තෘෂ්ණාවන්නේ. හැබැයි මගේ ගේ කියලා තමයි මෙච්චර දවසක් හදාගත්තේ. දැන් ඔහුට තේරෙනවා ඒකේ මට අයිති නැති බව. දැන් අනිත් පිරිස එහෙම නැහැ. ඒ අය මගේ ගේ කියලාමයි මේක හදාගත්තේ. තාමත් මගේ කියලාමයි හිතාගෙන ඉන්නේ. ඒ නිසා තාමත් එයාලානම් අර ගෙවල් වල විශාල වෙනස්කම් සිද්ධ කරනවා. වහල වෙනස් කරනවා, බාත්รูම් ලොකු කරනවා, සාලේ ලොකු කරනවා, කාමර වැඩි කර ගන්නවා, තව ගොඩාක් දේවල් එයාලා කරනවා. සෑහෙන වෙහෙසක් දරනවා ඒ අය. අර තරුණයාට එදිනෙදාගේ පිරිසුදු කරලා පවත්වාගෙන යෑ මේ කඩු දුටික විතරයි දැන් තියෙන්නේ. අර අයට හිමුනේ තව අපන්තර වැඩ ගොඩාක් තියෙනවා. ඒ වගේම තව වෙනසක් තියෙනවා. ඒ නිසා තමයි මේ තරුණියත් මේකට මගේගේ කියලා නාම විවහාරයක් පවත්වනවා. ඒ කියන්නේ දැන් කවුරු හරි ඇහුවොත් එහෙම ඔයාගේගේ කෝකද කියලා අරකට මගේගේ කියලා පෙන්වනවා. පෙන්නන්න වෙනවා. මොකද සම්මුතික වශයෙන් විවාහාරයක් පවතිනවා මගේගේ කියලා. හැබැයි
මගේගේ කියන්නේ තෘෂ්ණාවෙන් තොර උදාන්නවා මේක මට අයිති නැති බව. නමුත් එතෙක් ඒ බව තේරුම් ගන්න බැරි වෙච්ච නිසා කලින් ඒ මෝඩකම නිසා නැත්නම් ඒ නොදැනුවත් භාවය නිසා සකස් වෙච්ච ගයක් තියෙනවා. ඒකට තාමත් ඔහු මගේගේ යනුවෙන් විවාහාර කළාට ඔහු ඒ විවාහාරය කරන්නේ තෘෂ්ණාවෙන් තොරව, ඒ කියන්නේ ඇල්මෙන් තොරව, ඒ කියන්නේ උදාන්නවා මගේගේ කිව්වට මේකේ මම බැහැගෙන ඉන්නේ කොයි වෙලාවක හරි බැහැින්න කිව්ව දවසට එළියට බැහැලා යනවා. එහෙනම් ඔහු මගේගේ කියන්නේ නාම විවාහාරයක් විතරයි උහුට. මගේගේ කියලා සම්මුතික වශයෙන් අනිම් මිනිසුන්ට කිව්වේ නැත්තම් තේරුම් ගන්න බෑ මගේගේ කියලා මොකද්ද පෙන්නන්නේ. ඒ නිසා ඔහු නාම විවාහාරයක් වශයෙන් සම්මුතිය තුළ මගේගේ කියලා විවාහාර කළාට ඒ ගෙට අයිතියක් නැති බව දන්නවා. ඒගේ කෙරෙහි තියෙන දුෂ්ටාවෙන් නිදහස් වෙලා ජීවත් වෙන්නේ යන්න කියන ඕනම වෙලාවක බහින්න බලාගෙන ඉන්නේ. හැබැයි අනිත් මිනිස්සු එහෙම නෙවෙයි. ඒ අය මගේගේ කියන විවාහාරය නාම මාත්‍රික වශයෙන් ඉතරක් නෙවෙයි තෘෂ්ණාවෙන් උපාදානෙන් යුක්තව පරිහරණය කරන මේ මගේගේ කිය. එතන තෘෂ්ණාවත් ඇතුළක්. එහෙනම් එයාලා විවාහාරයකට එහා ගියා වූ අයිතියක් වශයෙන් තමයි ඒගේ පිළිබඳව ප්‍රකාශයට පත් කරන්නේ. ඔන්න එහෙනම් තෝරගන්න මේ ගැඹුරු සියුම් කාරණාව. එහෙනම් දැන් ඔතන ගේ කියන්නේ මොකද්ද? ගේ කියන්නේ බිත්ති, වහල, ගෙබිම, ජනෙල්, ඔළුවහු, නිදන කාමර, සාලේ, මුළු තැංගේ, වැසිකිළිය සහිත ගොඩනැගිල්ලකට. එහෙනම් ඔය කිව්ව ලක්ෂණ සහිත ගොඩනැගිල්ලකට ගෙය කියනු ලැබේ. ඔය කිව්ව ගෙදරකට ආйти කියන අංග ලක්ෂණ සහිත ගොඩනැගිල්ලකට ගෙය කියනු ලැබේ. මගේ ගෙය කියන්නේ මොකද්ද? ඔය කිව්ව බිත්ති, වහල, ගෙබිම, ජනෙල්, ඔළුවහු, නිදන කාමර, සාලේ, මුළු තැංගේ, වැසිකිළිය සහිත ගොඩනැගිල්ල කෙරෙහි තෘෂ්ණාවෙන් මමායනේ හඳුන්වන යම් කිසි ගයක් නැත්නම් අන්න ඒකට මගේ ගේ කියලා කියනවා. දැන් ගේ කියන්නේ අර ලක්ෂණ සහිත ටිකකට. මගේ ගේ කියන්නේ ඒ ලක්ෂණ සහිතම, ඒ ලක්ෂණ ටිකම මමායනින් තෘෂ්ණාවෙන් ගත්තට පස්සේ, තෘෂ්ණාවෙන් ගත්තට පස්සේ ඒකට කියන මගේ ගේ කියලා. මම හිතන්නේ පැහැදිලිද ඔබට? ඉගෙන අර මූලික ලක්ෂණ ටිකට තමයි ගේ කියලා කියන්නේ. ඒ මූලික ලක්ෂණ ටිකම මමායනෙන් තෘෂ්ණාවෙන් ගත්තාම ඒකට මගේ ගේ කියලා කියනවා. ඔන්න ගේ සහ මගේ ගේ අතර වෙනස. දැන් බලන්න ගේ සහ මගේ ගේ අතර වෙනස කොහෙද තියෙන්නේ කියලා. ගේ ඇතුලේ තියෙන්නේ. ඒ මම සහ මගේ ගේ සහ මගේ ගේ කියන ප්‍රපංච දෙක අතර වෙනස කොහෙද තියෙන්නේ? බිත්තියද, වහලෙද, ගෙබිමද, ජනෙල් වලද, උළුවහුව වලද? ඒ කොහෙවත් නැහැ. නිදන කාමරයේද, මුළු තැංගේද, වැසිකිළියේද? කොහෙවත් නැහැ. ඒ ගොඩනැගිල්ලේ කොහේ හරි තියෙනවද මේ මගේ ගේ කියලා වෙනම ප්‍රපංචයක් පනවන්නේ? එහෙම එකක් නැහැ. එහෙනම් මගේ ගේ කියන්නේ ඒ ලක්ෂණ ටිකම තෘෂ්ණාවෙන් මමාවෙනින් ගත්ත නිසා. එතකොට එහෙනම් මෙච්චර දවසක් ඒ ලක්ෂණ ටික තෘෂ්ණාවෙන් මමාවෙනින් ගත්ත නිසා තමයි ඒ මට්ටමට ගොඩ නැගුණේ. හැබැයි ගොඩ නැගීලා කවදා හරි දවසක තේරුම් ගත්තට පස්සේ ඒකේ Tamanට අයිති නැති බව, එදාට මොකද වෙන්නේ? ඒ සියලු ලක්ෂණ කෙරෙහි තෘෂ්ණාවෙන් නිදහස් වෙනවෝ. එදාට ගේ ඉතුරු වෙනවා, මගේ කියන ස්වභාවය නැති වෙනවා. මගේ කියලා ගත්ත තෘෂ්ණාවෙන් ගත්ත ස්වභාවය නැති වෙනවා. නමුත් සම්මුතික වශයෙන් ලෝකයා ඉස්සරහා මගේ කිය කියලා කියන්න වෙන්නේ. මොකද අර දැන් තරුණයාගේ උපමාව මතක ඇති? තරුණයාගේ උපමාව මගේ කිය කියලා ඔහුට සම්මුතික වශයෙන් කියන්න වෙනවා. මොකද නැත්තම් කාගේ කිය කියලා කියන්නද? සම්මුතික වශයෙන් මගේ කිය කියලා කොට නාම විවාහාරික වශයෙන් තෘෂ්ණාවයි මමායනින් තොරවයි මගේ කිය කියලා එදාට ඔහු කියන්නේ. ඒ වගේ මේ පංචස්කන්ධය කියලා කියන්නේ මේ 11 ආකාරයේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කොටත. 11 ආකාරයේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කොට. උපතින්ම කර්මයෙන් සකස් වෙන්නේම පංච උපාදානස්කන්ධයමයි. කර්මයෙන් පංචස්කන්ධයක් නෙවෙයි සකස් කරන්නේ, පංච උපාදානස්කන්ධයමයි සකස් කරන්නේ. ඒ පංච උපාදානස්කන්ධයේ අවිජ්ජා තෘෂ්ණාවෙන් ගොඩනැගිච්ච සත්වයා වාසය කරන යම් දවසක අසරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මය අවබෝධ කරගත් දවසට ඒ සත්‍ය දැනගන්නවා, ප්‍රඥාව පහල කරගෙන ඒ සිත විසින් දැනගන්නවා ඇත්තටම සත්‍ය කියලා පණවන්නේ ඒ පවතින ධර්මයන්ගේ ස්වභාවයේ ස්වરૂපයේ. ඉතින් අපිට මේ සම්මුතියත් මෙතනදී පෙන්වන්න සිද්ධ වෙනවා. එදාට ආර්ය ශ්‍රාවකයා දැනගන්නවා මොකද්ද මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කිසිවක් පිළිබඳව තමන්ට අයිතියක් නැති බව.
තමන්ට අයිතියක් නැහැ. හැබැයි ඒ අයිතිය නැති බව දැනගන්න දවස වෙනකම් ඒ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මමේ මගේ කියලා පෝෂණය කළ බොහොම ආදරෙයි. ඒ රූප ඒ වේදනා ඒ සංඥා සංකාර විඤ්ඤාණ කෙරෙහි සෑහෙන වෙහෙසුණා. ඒ පංච උපාදානස්කන්ධය කෙරෙහි අනන්ත අප්‍රමාණ දුකක් ගිහිලුවා. ඒ පංච උපාදානස්කන්ධය සම්බන්ධයෙන් ඒ නිසා හැඬුවා, වැළපුණා, දුක් වුණා, ප්‍රතිසංස්කරණය කළා, අபிසංකාර කරා, බොහෝ දේවල් ගහගත්තා, මරාගත්තා, කපා කොටා ගත්තා, ඒවත් කරගත්තා. ඇයි ඒ ටික මගේ කියලා අරගෙන. ඊට පස්සේ මෙන්න මොකද්ද? ඒ ටික හොඳට පෝෂණය කරන්න රීරි මාසී ඉඳන් ඌර හූරාගෙන කෑවා අසරණ සත්‍යයන්ගේ. මේ විදිහට මේ පංච උපාදානස්කන්ධය පෝෂණය කර හොඳට ඕම් පෝෂණය කරමින් ඉන්න දවසක දැනගත්තා අන්න ආව සිතාසිය සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන්. මොකද්ද? ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කිසිවක් පිළිබඳ නුඹලාට අයිතියක් නැත. අයිතියක් නැත කියලා දැනගත්තා. දැන් ඊට පස්සේ මොකද උනේ? ඥානවන්ත පුරුෂේ ඒ නිසා මොකද කරේ? එයා විමර්ශනය කරා ඇත්තද මේ කියන්නේ කියලා. විමර්ශනය කරද්දී ඇත්තක් බව ප්‍රත්‍යක්ෂ වුණා. අනිත් අයටත් ඒ සිත ආසියාව. නමුත් අර අකුරු කියවන්න දන්නේ නැති අනුන්ගේ වචනකට කන් දෙන්නේ නැති අසත්පුරුෂ නිසා උන් ඒ සිත ආසිය කුණු බක්කේට දැම්මා. ඒසාව උන්ට කවදාවත් දැනගන්න හම්බුන්නේ නැහැ ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ අයිතියක් නැති බව. ඒ නිසා තවමත් පෝෂණය කරමින් ඉන්නවා මගේ කියලා මම කියලා. අර ඥානවන්ත පුරුෂයාට ඒ පණිවිඩය ලැබුණාම ඔහු ඒ පණිවිඩය විමර්ශනය කරලා තේරුම් ගත්තා එහෙනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කිසිවක් පිළිබඳ මට අයිතියක් නැත්තම් මම කියලා ගන්නත් දැන්නම් මගේ කියලා ගන්නත් දැන්නම් මේවා තෘෂ්ණාවෙන් පෝෂණය කරලා තේරුම් ගන්නෑ කියලා. එදයින් පස්සේ ඔහුට තියෙන්නේ අර නඩත්තුව පිණිස කවදා හරි දවසක ඒ පංච උපාදානස්කන්ධයෙන් දොට්ට දාන මොහොත වෙනකන් මරණය එනකන් කවදා හරි දවසක මේ පංච උපාදානස්කන්ධය අවම වශයෙන් නඩත්තු කරගෙන යන්න. ඒ අරින් ඊට වඩා ලොකු දෙයක් එයාද ඉන් පස්සේ දෙන් කරන්නේ අවම වශයෙන් ඒ පංච උපාදානස්කන්ධය නඩත්තු කරගෙන යනවා අවම වශයෙන්. දැන් අර මගේ රූපය කියන එක විවහාරයක් විතරයි තෘෂ්ණාව නෑ ඒතර. ඒ නිසා දැන් තියෙන අර කලින් අවිජ්ජායෙන් තෘෂ්ණාවෙන් ගොඩනැගිච්ච පංච උපාදානස්කන්ධය නමුත් දැන් සත්‍ය වශයෙන් බැලුවා මෙහි පවතින්නේ තෘෂ්ණාවෙන් උපාදානයෙන් තොර ස්වභාවයක් ස්කන්ධ පහක් තියෙන. ගැඹුරින් නුවණින් බලන්න මේ කාරණාව. එකපාරම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මොකද රහතන් වහන්සේ කෙනෙක්ටත් ඒ උපදීන් සකස් වෙච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩ පවත්තාගෙන යන්න සිද්ධ වෙනවා. එහි නොපවතින මොකද්ද? අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් අபிසංකරණය වෙන රූප වේදනා සංඥා සංකාර විඥානයි නැත්තේ. නමුත් විපාක වශයෙන් සකස් වෙච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදස්කන්ධෙහි පවතිනවා. එදාට රහතන් වහන්සේට සම්මුතික වශයෙන් නාම විවහාරික වශයෙන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මම යනුවෙන් හඳුන්වන්න සිද්ධ වෙනවා. හැබැයි තෘෂ්ණාවයි මමයි නෙවෙයි. සාරිපුත්තයන් වහන්සේ අපගේ අග්‍රශ්‍රාවකතුමන් වහන්සේගේ තේරාපදානිය ආරම්භ කරන්න සාරිපුත්ත තේරාපදානිය. සාරිපුත්ත තේරාපදානිය කොහොමද උන්වහන්සේ තමන් වහන්සේ හඳුන්වන්නේ? මේ මහා සහස ලෝක ධාතුවේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට පමණක් ප්‍රඥාවෙන් දෙවෙනිවන්නා වූ අග්‍රශ්‍රාවකයා මමයි කියලා. මාර තර්ජනී සූත්‍රය ආරම්භ කරන්න මුගලන් හාමුදුරුව වසවර්ති මාරයට කියන කතා ටික. එහෙනම් එතනින් පස්සේ උන්වහන්සේලා මම යනුවෙන් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ පංච උපාදානස්කන්ධේ නම් කළාට ඒක හුදෙක්ම නාම මාත්‍රයක් පමණයි. එතන මම කියලා කිව්වට ඒ රූපේ කෙරෙහි හෝ වේදනා සංඥා සංකාර විඥාන කිසිවක් කෙරෙහි උන්වහන්සේලා තුළ තෘෂ්ණාවක් නැහැ. එහෙනම් බුදු පියාණන් වහන්සේ මේ මොකද්ද පෙන්වා දෙන්නේ? මේ පෙන්වා දෙන්නේ නැවත නැවත ගොඩනගෙන පංච උපාදානස්කන්ධය ගැනයි. බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය පවතින කුමක් නිසාද? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි පවතින තෘෂ්ණාව නිසාමයි කියලා. ආශ්‍රව නිසාමයි. ඒ තෘෂ්ණාවමයි උපාදානිය බවට පත් වෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? නැවත 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 මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය භවෙන් භවයට භවෙන් භවයට භවෙන් භවයට කර්මාන රූප සකස් වෙනවා. ඒකයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. එහෙම නැතුව අනන්ත සංසාරේ ඉඳලා කවදාවත් පංච උපාදානස්කන්ධයක් නැතුව පංචස්කන්ධය තිබිච්චදනක් හම්බෙලා තියෙනවද කොහෙවත්? උන්වහන්සේ පෙන්නා දෙන්නේ කවදාද? එතකොට එහෙනම් ප්‍රශ්නේ හඳුර කවදාද මේ පංචස්කන්ධය ගැන තෘෂ්ණාව හටගත්තේ කියලා? ඒකට උත්තරයක් දෙන්න අපට බෑ. අපටත් බෑ. ඒ වගේම සම්මා සම්බුදු පියාණන් වහන්සේ උත්තරයක් දීලත් නැහැ. එහෙනම් ප්‍රශ්නේ අහපු කී දෙනෙක් ඉන්නවද? කවද්ද මේ ක්‍රියාවලිය ඇති වුනේ කියලා? ඒකට කොහොම උත්තරයක් දෙන්නද? එහෙනම් නුවණින් දකින්න ගැඹුරු තැනක් මේ.
එනම් මෙතන පෙන්වන්නේ මොකද්ද මේ පංච උපාදානස්කන්ධයේ පිළිබඳ තෘෂ්ණාව පවතින තුරුම තමයි පංච උපාදානස්කන්ධය පවතින. එහෙනම් දැන් අරිහතුන් වහන්සේගේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවක් නැහැ. ඒ කියන්නේ එතනින් එහාට ස්කන්ධයන්ගේ පැවැත්මක් නැහැ කියන එක. එහෙනම් ඒකයි මේ පෙන්වුවේ යම්කිසි මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ වශයෙන් මේ ගන්න ස්කන්ධයන් කෙරෙහි ඒ ස්කන්ධයන් කියලා කියන්නේ පොදු විග්‍රහයදී. නමුත් සත්‍යයක් වශයෙන් ගත්තාම ඒ කාන්තේ මෙතන තියෙන පංච උපාදානස්කන්ධයක්. ඒක එකිනෙකාට එකිනෙකාට ආවේනික රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කොටුවා ටිකක් මේ විද්‍යමාන වෙන්නේ. එක රූප ගොඩක් එක විදිහයි, තව රූප ගොඩක් තව විදිහයි. ඒ විදිහම වේදනා සංඥා සංකාර විඤ්ඤාණත් එක එක ස්වභාවයක්. එහෙනම් පොදු විග්‍රහ කරද්දී මේ හැම පංච උපාදානස්කන්ධයක් තුළම පවතින මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පොදු විග්‍රහ කරද්දී මේ හැම ගයක් තුළම තියෙන්නේ ඔය ටිකමයි. මොකද්ද හැම ගයක් තුළම තියෙන බීත්ති වහල ගෙබිම ජනෙල් ලුලු අහු ඊළඟට නිදන කාමර සාලේ මුළු තැඟේ වැසිකිළි යනාදි වශයෙන් හැම ගේකම තියෙන පොදු විග්‍රහ කරන්න. හැබැයි හැම ගේකම තියෙන ওই ටික උනාට ඒ ගෙවල් මගේගේ කියලා නිකන් ඒ වගේ හැම පංච උපාදානස්කන්ධිකම තියෙන ඔය 11 සාකාරු රූප වේදනා සංඥා සංකාර විඥාන. හැබැයි ඒ ස්කන්ධ ටික මගේ මම මගේ කියලා ගන්න. එහෙනම් ඒ ස්කන්ධ මම මගේ කියලා තෘෂ්ණාවේ මමායනේ වෙලා උපාදානී වෙනකම්මයි එහි පැවැත්ම පවතුන. ඒකයි අරිහතුන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙන්නේ අනිකුත් ලෝක සත්‍යෝ මේ අසාර භව ගමනට ඇදගෙන වැටෙන්නේ. කුමක් නිසාද? අනිකුත් ලෝක සත්‍යෝ මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි පවතිනා තෘෂ්ණාවෙන් නිදහස් වෙන්නේ නැහැ. ඒ නිසා නැවත නැවත පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. ඒකේ තේරුම එකම පංච උපාදානස්කන්ධය නැවත සකස් වෙනවා කියන එක නෙවෙයි. භවයෙන් භවයට අත්වා වස්තු වෙනස්. මේ භවයේ පවතින කාය වේදනා චිත්ත ධම්ම නෙවෙයි ඊළඟ භවයේ තියෙන්නේ. එහෙනම් භවයෙන් භවයට පංච උපාදානස්කන්ධේ වෙනසක් තියෙනවා. වෙනසක් තිබුණාට ස්කන්ධ ක්‍රියාවලිය එකමයි. ඒ කියන්නේ නැවත නැවත ගොඩනගින්න ඔය 11 ආකාරු රූප වේදනා සංඥා සංකාර විඥානම තමයි. එහෙනම් තේරුම් ගන්න ඕන බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මොකද්ද? මෙන්න මේ පංචස්කන්ධයේ කෙරෙහි පවතිනව මේ සාස්ත්‍රය. ඒ කියන්නේ මේ කෙලෙස් සහගත උපාදාන. ඒ කියන්නේ තෘෂ්ණාවෙන් උපාදාන වී පැවතීමම තමයි පංච උපාදානස්කන්ධේ පවතින හේතු වෙන ධර්මතාවය. එහෙනම් යම් දවසක මේ පංච උපාදානස්කන්ධයේ දුක බව නුවණින් දැකලා ඒ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි පවතිනා වූ අවිජ්ජා තෘෂ්ණාව ඒ සිතෙන් නිදහස් වෙච්ච දවසට ඒ සිතෙන් දුර වෙලා ගිය දවසට නැවත පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ නැහැ. එතනින් මේක අවසන් වෙනවා. එහෙනම් ඒකයි අර මහා පුන්නම සූත්‍රයේ පෙන්ලා දුන්නේ. ඒ උපාදානීය එහි චන්දරාගේ නොවේ. චන්දරාගය කියලා කියන්නේ ඒ උපාදානස්කන්ධයේ උපාදාන කියන ස්වභාවයට නෙවෙයි. හැබැයි එයින් පිට වෙන උපාදානයක් පනවන්නෙත් නැහැ කියලා. ඒ කියන්නේ යම්කිසි උපාදානස්කන්ධයක් පවතින්නේ ඒ කෙරෙහි පවතින චන්දරාගය තියෙනකම්ම තමයි. හැබැයි චන්දරාගය අනිකක් උපාදාන අනිකක් කියලා බුදුපියාණන් අහස පනවන්නෙත් නැහැ. එහෙනම් රහතන් වහන්සේගේ පංච උපාදානස්කන්ධය නිරුද්ධ වෙන්නේ ඇයි? ඒ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව ශේවෙච්ච නිසා, චන්දරාගේ ශේවෙච්ච නිසා. එතකොට මොකද වෙන්නේ? නැවත ඒ පංච උපාදානස්කන්ධය පවත්වාගෙන යන කෙනෙක් ඉතර නැති වෙනවා. දැන් බලන්න අර ගෙවල් රූපව මම කියන විගට ඉතාම සංකීර්ණයි. සියුම් දහම් කාරණාව වැටෙන්නේ නැති කියලා හිතනවා. වැටුනේ නැත්නම් අහන්න උඩට. පොන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් බලන්න අර අතන වෙනස්කම් දෙක. දැන් අර එක ගෙදරක මිනිස්සු ටිකක් මේකේ තමන්ගේ නෙවෙයි කියලා දැනගෙන ජීවත් වෙනවා. අනිත් ගෙවල් වල මිනිස්සු මේකේ තමන්ගේ නොවන බව දන්නේත් නැහැ. ඒ නිසා ඒ අය මොකද කරන්නේ? එයාලා තව තවත් මේකේ පෝෂණය කරනවා. තව තවත් මේ වැඩි දියුණු කරනවා මේකේ. තව තවත් ගෙවල් හදනවා ඒ අය. තව තවත් මේ පූජා භූමි තව තව ගෙවල් හදනවා. එයාලා දන්නේ නැහැ මේ අනවසර ඉදිකිරීමක් කරන්න කියලා. හැබැයි අර පුද්ගලයා දන්න නිසාම ඒ අතහත්‍ය දැනගත්ත නිසා ඔහු මොකද කරේ? නැවත ගෙවල් හදන එකත් නතර කළා විතරක් නෙවෙයි ඒකේ නැවත ප්‍රතිසංස්කරණය කරමින් අර මහ විශාල අභිසංකරණයක් කරන ක්‍රියාවලියත් නතර කරා. අර පවත්ලන් යන්න ඕන නිසා පොඩ්ඩක් අතුපතු ගන්නවා පිරිසිදු කරනවා හැරෙන්න වෙන දෙයක් කරන්නේ නැහැ ඔය ඒකෙදර. ඒ වගේ අරිහතුන් වහන්සේ මොකද කරන්නේ? අර ලෝක සත්‍යය මොකද කරන්නේ? රූපේ මමයේ
වේදනාව සංඥාව සංකාර විඥාන මමයේ කියන පංච උපාදානස්කන්ධේ මමයේ කියන මෙන්න මේ සක්කාය දිට්ඨිය නිසා ඊළඟට සක්කාය සංඥා චිත්ත නිසාම ඕන් මොකද කරන්නේ මේ පංච උපාදානස්කන්ධේ නැවත 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 තෘෂ්ණාවෙන් අපි සංකරණය කරනවා නැවත නැවත අපි සංකරණය කරනවා ඒ කියන්නේ තෘෂ්ණාවෙන් අපි සංකරණය වෙනවා සම්මුතික වශයෙන් ගත්තාම සත්‍යයක් වශයෙන් පනවනවා නමුත් ලෝකෝත්තර ධර්මයේ පරමාර්ථයෙන් ගත්තාම අවිද්‍යාවෙන් සහ තෘෂ්ණාවෙන් අපි සංකරණය වෙනවා හැබැයි අරිහතුන් වහන්සේගේ පංච උපාදානස්කන්ධය අපි සංකරණය වෙන්නේ නැහැ අයියේ යථාර්ථය දැනගත්ත ඉස්සන් අතර වුණා එතනින් එහාට අපි සංකරණය නැහැ දැන් මොකද කරන්නේ දැන් කරන්නේ අර මරණය කියන අවසානය එනකන් පවත්වාගෙන යෑමක් විතරයි පිරිසුදු කරනවා දත්තික මදින්න ඕන නාගන්න ඕන මූණ හොදන්න ඕන ඒ ටික කරන්නේ රහත් වුණා කියලා බෑ දැන් අර ආණ්ඩුවෙන් ලියුමෙව්වා මේකේ ඔබේ නෙමෙයි දැන් කියලා මේක රජයට පයිති පවර ගන්නවා කියලා එහෙම කිව්වා කියලා දැන් කවදා හරි දවසක ආණ්ඩුවෙන් තොට්ට දාන මොහොත වෙනකන් දැන් ඉතින් මේකේ අපේ නෙමෙයි දැන් ඉතින් මේක ජරාවාසයක් වුණා කියලා පෙරේතය වගේ ඉන්නද ඒක දැන් මේ මිනිසුන්ට සිද්ධ වෙනවා අතුපතු ගන්න පිරිසුදු කරන්න කවදා හරි දවසක බහැල යනකන් ඔවුන් ඒකේ ඒ නඩත්තු කරනවා ඉතින් අරිහතුන් වහන්සේලාටත් කවදා හරි දවසක මරණය කියන දොට්ට බහින දවස එනකන් මරණය සිද්ධ වෙනකම්ම ඒ පංච උපාදානස්කන්ධේ පිරිසුදු කරන්න සිද්ධ වෙනවා පිරිසුදු කරනවා මිසක් අභිසංකරණය කරන්නේ ඉතින් ඔය ගැඹුරු කාරණා මම හිතන විග්‍රහ වෙන්න ඇති කියලා ටිකක් සංකීර්ණයි ගැඹුරුයි ඒක සමහර ධම් කාරණා එහෙම ලේසියෙන් තේරුම් කරන්නත් බෑ නමුත් මේ කාරණා මම යම් කිසි ආකාරයකින් වැටහෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා මොකද රහතන් වහන්සේ කියලා කියන්නේ ඉපදෙනකොට ඔන්න ඔය ප්‍රශ්නේ හරියනවා මව කුසට ඇවිල්ලා ඔක්කාන්ති වෙන්නේ මහ රහතන් වහන්සේ කෙනෙක් නම් අන්න වැඩේ හරියනවා එහෙනම් කියන්න පුළුවන් ඉපදුනේම පංචස්කන්ධයක් කියලා එහෙම වෙන්නේ ඉපදිලත් අඩුම අවම වශයෙන් අවුරුදු 4000ක් අවුරුදු 4000ක් වෙනකන් හරි අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් අபிසංකරණය වෙච්ච පංච උපාසකන්දයන් එතන තියෙන්නේ අවම වශයෙන් උපද අපේ ශාසනය ඉන්නේ අවුරුදු 4000යි උඩින්ම රහතන් වහන්සේ කෙනෙක් බාලම රහතන් වහන්සේ කියන්නේ කුඩාම රහතන් වහන්සේ අවුරුදු 4000යි ඊළඟ අවුරුදු 5යි 6යි 7යි ඉතින් ඒ වයස වෙනකන් නමුත් ඒ පංච උපාසකන්දය අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් අபிසංකරණය වුණානි එතන දින එක නතර වෙන්නේ අරියත් ඵලයෙන් එහෙනම් එතනින් එහා පැත්තට අபிසංකරණය වෙන්නේ නැති බව හැබැයි මරණයට පවත්වාගෙන යෑමක් තියෙනවා ඒ නිසා සම්මුතික වශයෙන් උන්වහන්සේලාටත් මම කියලා පනවන්න වෙනවා සම්මුතික වශයෙන් හුදෙක් මේ නාම විවහාරයක් විතරයි හුදෙක් මේ නාම විවහාරයක් විතරයි හැබැයි ලෝක සත්‍යය මම කියලා පනවගන්නෙම තෘෂ්ණායි මම ආයෙනින් ඒ නිසා ඇස් දෙකෙන් දකින්න පුළුවන් ධර්මයක් නෙවෙයි මේක ඒ නිසා රහතන් වහන්සේලා වඳුරගන්න බෑ ඒසා තමයි එදා බුදු පියාණන් වහන්සේ ජීවමාන සමයේ රහතන් වහන්සේලා වඳුරගන්නත් බෑ පෘථග්ජන භික්ෂුන් වඳුරගන්නත් බෑ රහතන් වහන්සේලා කියලා පෘථග්ජනයන්ට ගරු කරන පෘථග්ජනයෝ කියලා හිතා රහතන් වහන්සේට ගරු කරන එක තමයි අර බිලින්දවජ්ජ මහ රහතන් වහන්සේටත් බෑනේ මිනිස්සු තෝරගන්න බෑ ඇස් දෙකෙන් බලලා කොහොමද මේක තේරුම් ගන්න අර අර කිව්වාගේ අර රොබෝටික් තත්ත්වයකට එනවනම් හරි හැංගීම් දැනීම ඔක්කොම නිකන් අමුතු වෙච්ච විකෘති වෙච්ච නිකන් අස්වාභාවික මිනිසෙක් කියනවනම් අර කිව්වාගේ අනන්න පොලි රහතන් වහන්සේ කෙනෙක් කියලා අඳුරගත එහෙම වෙන්නේ නෑ රාග දේශ මොහ දුරු වුණා කිව්වා මිසක් දැනීම අවසන් වුන්නේ නෑ රාග දේශ මොහ දුරුනා කියන පිටින් බල තේරුම් ගන්න පුළුවන් එකක්ද එහෙම පුළුවන් නම් ඉතින් ඒකට විශේෂ ඥානයක් තියෙන්න ඕනේ ඇස් දෙකෙන් බලලා රාග දේශ මොහ දුරුනා කියලා නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන් නම් මිනිහෙක්ට ඇවිදින විදිය බලලා කතා කරන විදිය බලලා රාග දේශ මොහ දුර වෙලාද නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන් නම් එහෙනම් මේ එහෙනම් ඉතින් තමන්ගේ නිවන අත ළඟමයි තියෙන්නේ කියන්නේ මේ අමුතුවෙන් ආයාසයක් දරන දෙයක් නැහැ එච්චර මහා ඥානයක් මේ සාමාන්‍ය ලෝකයාට තියෙනවනම් එහෙම තේරුම් ගන්න ඥානයක් එහෙනම් ඉතින් තමන්ගේ රාගදේශ මොහො ටිකක් තග්ගාලා ඉක්මනින් නිරුද්ධ කරගන්න පුළුවන් ඔච්චර ඥානයක් තියෙන මනුස්සයන්ට ඒ නිසා පින්වත්නි මේ වගේ දේවල් ගැන ඉක්මන් තේරෙන වලට එන්න හොඳ නැහැ ඒ නිසා රහතන් වහන්සේටත් පංච උපාදානස්කන්ධයක් පවතින්නේ හැබැයි ඒක පංච උපාදානස්කන්ධයක් වුණාට දැන් තෘෂ්ණාව අවසන් නිසා චන්දරාගේ අවසන් නිසා ඒ අபிසංකරණය වෙන්නේ ඒ අර්ථයෙන් එතන තියෙන පංචස්කන්ධය ගැඹුරෙන් තෝරගන්න පුළුවන් නම් තෝරගන්න ඉතින් බැරි නම් ප්‍රශ්න හරි අහලා තෝරගන්න උත්සාහ ගන්න හොඳට තේරුම් ගන්න අபிසංකරණය නොවන තැනයි පංචස්කන්ධය තියෙන්නේ අபிසංකරණය වෙනකන් පංච උපාදානස්කන්ධයක් පවතී නමුත් අරිහතුන් වහන්සේ කියලා කියන්නේ අර මෙතෙක් ගොඩනැගිච්ච අවිජ්ජායන් තෘෂ්ණාවෙන් පවතිනා ගොඩනැගිච්චව පංච උපාදානස්කන්ධයක්ම තමයි නමුත් දැන් ඒකේ චන්දරාගේ දුරු වෙච්ච නිසා අபிසංකරණ ක්‍රියාවලිය නතර වෙලා තියෙන්නේ. ඒ අර්ථයෙන් දැන් අර රූප වේදනා සංඥා සංකාර විඥාන එකතු වෙනවා හැබැයි තෘෂ්ණාවෙන් නෙවෙයි.
තෘෂ්ණාවෙන් නෙවෙයි. තෘෂ්ණාවෙන් එකතු වීමක් නෑ ඉතින්ද. ගොඩට එකතු වෙනවා රූප. මොකද රූප කොටට එකතු වෙන්නේ නැත්නම් දැන් රහත් වුණාට පස්සේ උන්වහන්සේ රහත් වෙච්ච තැන ඉඳලා උන්වහන්සේ පරිනිර්වාණයට පත් වෙනකන් ඒ සිදුවීම් ටික ඒ ජීවිතයට අදාළ නැද්ද? රහත් ඵලයට පස්සේ අපේ සාරිපුත්තයන් වහන්සේ දීඝනක සූත්‍රය අහලා අග්‍රශාගතුමන් වහන්සේ මහ රහත් පදවියට පත් වෙන්නේ. එතනින්දලා උන්වහන්සේ අර වේළුවගාමීදී පරිනිර්වාණයට පත් වෙන මොහොත වෙනකම්ම ඒ සිදුවීම් මාලාවේ රූප වේදනා සංඥා සංකාර විඥාන තිබුණ නැද්ද? ඒ ටික සාරිපුත්තයන් වහන්සේටයි නැත්නම් කාටදයි? එහෙනම් අපි කොහොමද සාරිපුත්තයන් වහන්සේ ගැන මේ දේශනා කරන්නේ? සූත්‍ර දේශනා ඇසුරින් සාරිපුත්තයන් වහන්සේ එදා මෙහෙම දේශනා කරා. එදා මෙහෙම දේශනා කරා මේ සූත්‍ර උන්වහන්සේ මෙහෙම දේශනා කළා. එදා අම්මා බලන්න මෙහෙම ගියා. අම්මා බලන්න ගිහිල්ලා ඉන්නකොට අම්මා අහංකාර ගමට ආවේ නැහැ බණහඬ මහා බ්‍රහ්මයාව යන අදිවාසි. එදා සාරිපුත්තයන් වහන්සේ අනාථ පිණ්ඩික සිටුතුමා මියන්න ආසන්න වෙනකොට එතුමාට අවවාද දෙන්න ගියා. අනාථ පිණ්ඩිකෝවාද සූත්‍රේ යනාදි වශයෙන් කොහොමද කියන්නේ? එතන රූප වේදනා සංඥා සංකාර විඥාන නැත්තම්. ඒ නිසා ඔක ගැඹුරෙන් තේරුම් ගන්න ඕනේ. ඉතාලම සියුම් තරම් පැහැදිලි කරලා දෙන්න පුළුවන් උපරිම උත්සාහ ගත්තා. තේරුණාද නැද්ද කියන එක පිළිබඳව මට නිර්ණායකයක් ඉදිරිපත් කරන්න බෑ. හැබැයි යම් කිසි ආකාරයක ඔබට පැහැදුනේ මේ වැටුනේ නැත්තම් තවදුරටත් සාකච්ඡා කළා හරි මේ ධර්මයේ තෝරගන්න කලබල වෙන්න එපා. මානසික ආරයමියා කියනේ වහලිවල ඔබ නිකන් ඔබේ නිවන් මාර්ගය වහගන්න එපා. මම මේ පින්වතුන්ට ඉතාම කරුණාවෙන් කියන්නේ ඔබ බණ අහනවද නැද්ද කියන එක මේ භික්ෂුව හොයන්නේ ජීවිතේට. ඔබ බණ අහනවද නැද්ද? ඔබ බණ ඇහුවත් නැහුවත් මේ භික්ෂුව විමර්ශනය කරන්න ඉන්නෙත් නැහැ. ඔබ කවුද කියලා දන්නෙත් නැහැ. ඉතින් කවුරු හරි කියනවා නම් අපි දැන් ඉන්නේ මේ උපාදාන ස්කන්ධයයි මේ මේ ස්කන්ධේ පංචස්කන්ධයයි දෙක මෙහෙම කිව්වා ඒ නිසා බණ අහන්නේ නැහැ කියලා මේ භික්ෂුව දන්නෙත් නැහැ එහෙම දෙයක්. හානි වෙන්නේ ඔබටම තමයි මේ භික්ෂුවට නෙමෙයි. නිසා ඒ අහංකාරකම් උඩකුකම් පැත්තකින් තියලා දෘෂ්ටි පැත්තකින් තියලා මිනිස්සෙක් වශයෙන් ප්‍රඥාවන්ත සත්පුරුෂ බුද්ධ ශ්‍රාවකෙක් වශයෙන් විමර්ශනශීලී බුද්ධි සම්පන්න මිනිස්සෙක් වශයෙන් බලහන්. එතකොට ඔය ප්‍රශ්න මොකක්වත් තේින්නේ. හොඳයි, ඒ දහම් ව්‍යාකරණයේ එසේ. දැන් අපි ඊළඟ දහම් ව්‍යාකරණයට යමු. එතකොට ඔය විදිහට තේරුම් ගන්න ඕනේ නැත්තම් මේ කවදාවත් මේ ස්කන්ධ පබ්බේ කියලා කොච්චර දේශනා කළත් මොකද්ද මේ දේශනා කරන්නේ කියලා තේරෙන්නේ නැහැ. මොකද අපිට පුළුවන් මාතෘකාව වශයෙන් මහා සතිපට්ඨාන සූත්‍රයේ කොළ 20ක් විතර තියෙන. ඕක අරගෙන ඔබට දහම් පත්‍රිකාව දුන්නා මට කරන්න තියෙන්නේ අර ඒ කොළ ටිකම කොපි කරලා අරගෙන print out එකක් ඔබට දෙන්න. මහා සතිපට්ඨානෙ දේශනා කරනවා කියලා කරන්න තියෙන්නේ අර ඒ සූත්‍රයේම සඳහන් වෙන වචන ටික ඔබට කියන එක විතරයි. ඔකට නම් දේශනාව කියන්නේ එබඳු දේශනා මේ භික්ෂුව කරන්නේ නැහැ. කටපියාගෙන නිකන් ඉන්නවා. තේරුම්ම නැති වැඩ කළා වැඩක් නැති නිසා. ඒ නිසා පැය ගාණක් හරි වෙහෙසිලා මේ ධර්මයේ තෝරලා දෙන්න උත්සාහ ගන්න ඔබේ යහපත පිණිස ඒ වෙහෙසෙන් ප්‍රයෝජන ගන්න කරුණා කරලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. දුක්ඛ ස්කන්ධයේ සමුදය සහ නිරෝධය උප්පාද සූත්‍රය ඇසුරින් බුදු පියාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ දහම් ව්‍යාකරණයත් හොඳින් කන් දෙන්න. මං කිව්වා ඉස්සෙල්ලා ඔබට මේ චන්දරාගේ ප්‍රහාණයට පත් කරගන්න. එහෙම නැත්නම් මේ කාමයේ තවත් ඉදිරිගු සංකල්පීය රාගයේ ප්‍රහාණයට පත් කරන්න අමුතුවෙන් ආය ආයස තරණ දෙයක් නැහැ. අමුතුවෙන් ආය උඩපණින දෙයක් නැහැ. අමුතුවෙන් සක්වල හොල්ල හොල්ල දඟලන්න දෙයක් නැහැ. කරන්න දෙන්නේ මෙච්චරයි. මේ යථාභූතය වර්ධනය කර ගැනීම පමණයි. එච්චරයි කරන්න තියෙන්නේ. යථාභූතය වැඩෙන ආකාර දෙක නැවතත් මම පැහැදිලි කරන එකක් තමයි. බණ අහන්න ඕන හොඳින්. ඊට පස්සේ අහපු ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න ඕන. එතකොට ඔන්න වැඩෙන යථාභූතය. එහෙනම් මේ පංච උපාදානස්කන්ධයේ සමුදය සහ නිරෝධය සමුදය අත්තංගමය ඔන්න බුදු පියාණන් වහන්සේ උප්පාද සූත්‍රය ඇසුරුනුත් මෙසේ දේශනා කරනවා. එහෙනම් පින්වතුනි සංකීර්තන පංච උපාදානස්කන්ධා දුක්ඛ පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා කියන්නේ. එහෙමනම් මේ පංච උපාදානස්කන්ධේ පහළවීම කියන්නේ මොකද්ද? අබ්බලුවේ මොකද්ද කියලා. එතකොට මොකද වෙන්නේ? නැවත මේ පංච උපාදානස්කන්ධයක් පහළ නොවෙන තැනට අවිද්‍යා තෘෂ්ණාව හිතින් දුර වෙලා යනවා. යෝ භික්කවේ රූපසුප්පාදෝ යෝ භික්කවේ රූපසුප්පාදෝ ටිති අබිනිබ්බන්ති පාතු භාවෝ දුක්ඛසේසු උප්පාදෝ රෝගාණං ටිති ජරා මරණස්ස පාතු භාවෝ. ඔන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරන මොකද්ද? මහණ මේ රූපේ ඉපදීම පැවැත්ම හට ගැනීම පහළවීම කියන්නේ කුමක්ද? දැන් මේ එකක් අනුසාරයෙන් මේ ධර්මයේ දේශනා කරන හැමතිස්සෙම රූපය කියලා ගත්තාම රූපය විතරක් නෙමෙයි රූප වේදනා සංඥා සංකාර විඥාන පහඩම එකම දේ කියන්න වෙන්නේ. ඒ නිසා තමයි එකක් ගැන පැහැදිලි කරන්නේ. ඒවන්
උපසංහාරදී ඒ අනුව ඊටු ටිකක් සංසන්දනය කරලා තේරුම් ගැනීම ඥානය ඔබ තුල පවතින්න ඕන. අන බුදු පියාණන් වහන්සේ පෙන්වනවා මොකද්ද? මහන යෝ භික්කවේ රූපස් උප්පාදෝ තිති අබිරිබ්බන්ති පාතු භාවෝ දුක්ඛස්ස උප්පාද රෝගාණං තිති ජරා මරණස්ස පාතු භාවෝ. මොකද්ද මේ කියන්නේ? මහණනි යෝ භික්කවේ රූපස් උප්පාදෝ, මහණනි මේ රූපේ ඉපදීම තිති පැවැත්ම අබිනිබ්බන්ති හටගැන්ම පාතු භාවෝ පහළවීම. අබිනිබ්බන්ති කියන්නේ නැවත නැවත හට ගැනීම. පාතු භාවෝ පහළවීම යනු කුමක්ද? දුක්ඛස්සේසු උප්පාදෝ, දුක්ඛස්කන්ධයන්ගේ ඉපදීමය, දුකෙහි ඉපදීමය, රෝගාණං තිති රෝගයන්ගේ පැවැත්මය, ජරා මරණස්ස පාතු භාවෝ ජරා මරණයන්ගේ පහළවීමය. ඔන්න පෙන්වා දෙන්නේ යථාර්ථය. දැන් මේ රූපේ හට ගැනීම, රූපේ උප්පාද වීම, රූපේ උප්පාදීම, රූපේ පැවැත්ම, රූපේ පාතු භාවයේ පහළවීම කියන්නේ මොනවද? මේ දුකෙහි ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණේ පහළවීම. එහෙනම් ඒ අනුසාරයෙන් තේරුම් ගන්න ඕන. එහෙනම් යම් කිසි තැනක යම් අවස්ථාවක යම් රූපයක් විද්‍යමාන වන්නේද? ඒ ස්ථානයේ විද්‍යමාන වන්නේ මෙන්න මේ කිව්ව දුක්ඛස්කන්ධයයි. යම් තැනක යම් ආකාරයකින් යම් රූපයක් පවතින්නේද? ඒ ස්ථානයේ පවතින්නේ රෝගයයි. යම් තැනක යම් ආකාරයකින් යම් රූපයක් පහළවන්නේද? ඒ ස්ථානයේ පහළුණේ ජරා මරණයයි. එහෙනම් රූපේ ඉපදීම දුක්ඛස්කන්ධ ඉපදීමයි, රූපේ පැවැත්ම රෝගයන්ගේ පැවැත්මයි, රූපේ පහළවීම ජරා මරණයන්ගේ පහළවීමයි. එහෙනම් පින්වතුනි, අනන්ත සංසාර ගමනේ පටන් අසාර භවික සත්‍යයක් වශයෙන් මේ ගුණගිච්ඡ සංසාර ක්‍රියාවලිය තුළ යම් තාක් රූප පහළ වුණා නම් ඒ සියලු රූප දුක්ඛස්කන්ධයයි උප්පාද කළ දුන්නේ. යම් තාක් රූප පැවතුණා නම් ඒ රෝගයන්මයි පවත්වාගෙන ගියේ. යම් තාක් රූප පහළ වුණා නම් ඒ ජරා මරණයමයි පහළ වුණේ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ රූපයන්ගේ සමුදය අනු දුක්ඛස්කන්ධේ සමුදයයි, රෝගයන්ගේ සමුදයයි, ජරා මරණයේ සමුදයයි කියන. එහෙනම් ඒවන් උපසංහල්ති. ඔය විදිහටම වේදනා සංඥා සංකාර විඥාන කියන ඉතුරු ස්කන්ධයන් ගැනත් ඔබ නොනින් වටහා ගන්නට ඕන. එහෙනම් යම් තාක් රූප වේදනා සංඥා සංකාර විඥාන යනාදී වශයෙන් මේ පංච උපාදාන ස්කන්ධයන් සකස් වන්නේද? ඒ සෑම තැනක් හිම පවතින්නේ දුක්ඛ ස්කන්ධයයි, රෝගයයි, ජරා මරණයයි. ඊට වඩා දෙයක් මේ සංසාරේ තිබුණේ නැහැ. ඊට වඩා දෙයක් ගුණ ගහින්නෙත් නැහැ. අසාර ලෝකයක මේ සත්‍ය නැවත නැවත හොයන්නේ මෙන්න මේ අවිජ්ජාය දෘෂ්ණය මූලා වෙච්ච, අවිජ්ජාය දෘෂ්ණය නිර්මාණය වෙච්ච මේ සත්‍ය නැවත නැවත හොයන්නේ මෙන්න මේ දුක්ඛ ස්කන්ධයයි, මේ රෝගයයි, මේ ජරා මරණයයි. එහෙනම් නුවණින් කල්පනා කරලා බලන්න. දැන් ඔබ ගැන ඔබ නුවණින් හිතා බලන්න. දැන් මම යනුවෙන් මේ පණවන පංච උපාදානස්කන්ධය තුල තෘෂ්ණාවෙන් දැන් නිදහස් වෙන්න ඕන. මොකද සක්කාය දිට්ඨි, සක්කාය සංඥා, සක්කාය චිත්ත දුරු වුණත් අරියතුන් වහන්සේත් නාම මාත්‍රික වශයෙන් මේ පංච උපාදානස්කන්ධයට මම කියලා පානවනව නැත්තම් මොකද සම්මුතිය කතා බහ කරන්න බෑ, විනිසුත් එක් ගනුදෙනු කරන්න බැරි වෙනවා. සම්මුතිය කොහොමද ගනුදෙනු කරන්න? එහෙමනම් එහෙම කියලා ගත්තේ නැත්තම්. ඒ නිසා සම්මුතිය කියන්නේ එකක්, පරමාර්ථය කියන්නේ එකක්, දෙක පටලව ගන්න එපා. එහෙනම් දැන් කල්පනා කරලා බලන්න, මම යනුවෙන් ඔය අත්ත්වභාව වස්තුන් වශයෙන් පෙන්වා දෙන මේ කාය වේදනා චිත්ත ධම්ම තුල සකස් වෙලා තියෙන මේ පංච උපාදාන ස්කන්ධෙහි අද වෙනතුරු ඔබට මුණ ගැහුනේ මොනවද? දුක්ඛ ස්කන්ධයම නොවේද? රෝගම නොවේද? ජරා මරණයම නොවේද? ක්ෂණික මරණයකුත් තියෙනවනේ. අවසානි කාලක්‍රියා, එහෙම නැත්නම් කාලේබරස නීක්කේ පොයන ආදිවාසී කල් ක්‍රියා, කල්ලි පුත් වෙලා මරණයට පත් වෙන, එහෙම නැත්නම් මේ කලේබරේ අත්හරින ශරීරය අත්හරින මරණ යන දවසින් තියෙනවා. අර ඉදිරියේදී සත්‍යපබ්බේ යටදී ඒ ගැන විස්තර කරන්න දීර්ඝ වශයෙන්. එතකොට මෙන්න මේ මරණය කුමන හෝ ආකාරයකින් සිද්ධ වුණාම ඒ අවසාන මරණයට පෙර ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ අතර තුරේ දහස් වරේ, අතර තුරේ නොමැරි මැරේ දස දහස් වරේ, නොමැරි කීවතාවක් මැරුණද මිනිසු කොච්චර කියනවද අපි මැරි මැරි උපදිනවා කියලා.
ඒ මෙරි මෙරි උපදිනවා කියන්නේ චෛතසික වශයෙන් නෙවෙයි. ඒ හැඟීම් දැනීම වශයෙන්. ඊට අමතරව චෛතසික සහ රූප වශයෙන් ක්ෂණික මරණ තියෙනවා. අවස්ථා මරණ තියෙනවා. මෙහෙම ගත්තාම මුළු ජීවිතේම මරණයක්. උපදේ සිට අවසානයේ දක්වාම අර කාලක්‍රියාව දක්වාම තියෙනෙත් මරණයක්. එන අමුතෙන් අය මැරෙන දෙයක් නැහැ. මැරෙලාම තමයි ජීවත් වෙන්නේ. ඒකයි බුදු පියාණන් දේශනා කළේ යෝචේ වාස සතං ජීවේ අපස්සං උදයව්‍යං. ඒකහං ජීවිතං සේයෝ පසතෝ උදයව්‍යං කියලා. ඒ කියන්නේ මේ උදයව්‍ය ඥානේ පහල කරගන්න නැතුව අවුරුදු 100ක් ජීවත් වුණත් වැඩක් නැහැ. ඔහු ජීවත් වුණත් මැරුණා සමානයි. හැබැයි මේ උතුම් උදය විඥානේ පහල කරගෙන එක දවසක් ජීවත් වුණත් ඒ ජීවිතේ ශ්‍රේෂ්ඨයි කුමක් හේඳයක් ඒ මරණේ ජයගත් බැවි මරණේ ජය ගන්නව මාර්ගයට පැමිණි බැවි එහෙනම් මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්න නැතුව මිනිසු ජීවත් වෙනවා කියන්නේ ජීවත් වෙනවා නෙවෙයි ඇත්තටම ගත්තොත් මරණය තුල ජීවත් වෙනවා ජීවිතයක් තුල ජීවත් වෙනවා නෙවෙයි මරණය තුලයි ජීවත් වෙන්නේ ඔවුන් ජීවත් කරනවා කියලා හිතන් ඉන්නේ මරණය ජීවත් කරවන්නේ ඔවුන් ජීවිතය කියලා පෝෂණය කරන්නේ මරණය ඔවුන් ජීවත් වෙනවා කියලා හිතාගෙන සිද්ධ කරන්නේ මරණය ගොඩනගන එක. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මය අවබෝධ කරගත්තේ නැති සෑම මිනිසෙක්ම මේ පෝෂණය කරන්නේ මරණය. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මය අවබෝධ කරගත්තේ නැති සෑම මිනිසෙක්ම බන්ධනයක් ඇති කරගෙන තියෙන මරණයත් එක්ක. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මයේ මුතුම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තේ නැති සකල විද ලෝක සත්‍යයම ඇලුම් කරන්නේ ආසා කරන්නේ මරණයට. ඔවුන් ඒ බව දන්නේ නැහැ. ඔවුන් නැවත උපදින්න කැමතියි කියන්නේම ඔවුන් නැවත මැරෙන්න කැමතියි කියන්නේ. හැබැයි මරණයේදී මලමුත්‍ර විහිදුවාගෙන විලාප ගහන පොළවේ පස් කනවා. ඒ වුණාට දන්නේ නැහැ ඒ මරණය උරුමුණේයි කියලා. තමන් ඒ අවිජ්ජායෙන් තෘෂ්ණාවෙන් යුක්තව ඒ අபிසංකාරණය සිද්ධ වෙන්න ඉඩ හැරිය නිසා ඒ අවබෝධය ළඟා කරගන්න උත්සාහ ගත්තේ නැති නිසා සිතට අවශ්‍ය පරිද්දෙන් කටයුතු වෙන්නට ඉඩ හරිපු නිසා අද උරුමය මරණය විතරයි මරණය ගැන විතරයි කතා කරන්න ඉතුරුලා තියෙන අඥාන මිනිසුන්ට ජීවිතේ ඉස්සරහට මුකුත් ඉතුරුලා නැහැ වෙන මොකද ඒකට හේතුව අතීතයත් අසාරයි අනාගතයත් අසාරයි වර්තමානයත් අසාරයි ඒ නිසා මම කියලා මගේ කියලා හිතන් හිටියට කිසිම රූපයක වේදනාවක සංඥාවක සංකාරික විඥානයක සාරෝ අයිතියක් නැති නිසා ඒ අඥානයන්ට ඉදිරියේ මරණය කියන උරුමය ගැන විතරයි කතා කරන්න වෙලා තියෙන්නේ මේ භවයට විතරක් මේ මතුමතුත් ඔවුන් කවදාවත් මරණය බන්ධනය නිදහස් වෙන්නේ නැහැ. මේ චිත්තං සංගමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා මේ තුච්ච නින්දසිත දමනය කරන ශ්‍රාවකයෝ පමණයි බුද්ධ ශ්‍රාවක ඒ සත්පුරුෂය විතරයි මේ මායාවේ බන්ධනෙන් නිදහස් වෙන්නේ මරණේ බන්ධනෙන් නිදහස් වෙන්නේ. එහෙනම් යමෙක් මේ ආශාදයන් ඇලුම් කරගෙන මේ කාමයන් ඇලුම් කරගෙන ආසා කරගෙන මෙන්න මේ පංච උපාදානස්කන්ධ ගිරී කුෂ්ණායන් පසුන තාකල් ඔවුන් පෝෂණය කරන්නේ ඔවුන් වැඩි දියුණු කරන්නේ ඔවුන් පවත්වාගෙන යන්නේ මෙන්න මේ දුක්ඛ කන්දයයි මෙන්න මේ සංසාර රෝගයයි මෙන්න මේ සංසාරයේ ජරාවයි මරණයයි. එහෙනම් අසිරිමත් වූ භාගතුන් වහන්සේ උපාද සූත්‍රය පෙන්වා දෙනවා මේ රූපස්කන්ධයේ 15 වීම මේ වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධයන්ගේ 15 වීම යනු දුක්ඛ ස්කන්ධයේ 15 වීමයි රෝගයේ පැවැත්මයි ජරා මරණයන්ගේ 15 වීමයි. දුක්ඛස්කන්ධයේ උදාවයි රෝගයන්ගේ පැවැත්මයි ජරා මරණේ 15 වීමයි. එහෙනම් පින්වතුනි එහිම පටිසෝත සත්‍ය එහිම ප්‍රතිවිරුද්ධ සත්‍ය මොකද්ද? යථාර්ථය කුමක්ද? එහෙනම් යම් තැනක රූපේ නැත්තම් වේදනාව නැත්තම් සංඥා සංකාර විඥාන නැත්තම් යම් තැනක පංච උපාදානස්කන්ධය නැත්තම් එහි දුක්ඛස්කන්ධ උදාවක් නැහැ. එහි රෝගයන්ගේ පැවැත්මක් නැහැ. එහි ජරාමරණේ 15 වීමක් නැහැ. ඒ තමයි උත්තරීතුරු අසංකත ධාතු හේවත් නිවන පරිනිර්වාණය. එහෙනම් ඒ උතුම් වූ අසංකතය තුල දුක්ඛස්කන්ධේ 15 වීමක් නැහැ. කොමක් හේඳයක් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන 15 වීමක් නැමැති නිසා. එහෙනම් එහි දුක්ඛස්කන්ධේ 15 වෙන්නේත් නැහැ. රෝගේ පවතින්නේත් නැහැ. ජරාමරණ පවතින්නේත් නැහැ. අජරාමර නිවන බවට පත් වෙන උත්තරීතර අමා නිවන. එහෙනම් එතන රෝග නැහැ ආරෝග්‍යයි. එහෙනම් එතන දුක නැහැ සැපයි. එහෙනම් නිබ්බානම් පරම සුඛං. දුකේ හට ගැනීමක් නැත්නම් එතන තියෙන පරම සැපයයි. එහෙනම් රෝගයන්ගේ පැවැත්මක් නැත්නම් එතන තියෙන ආරෝග්‍යයි ආරෝග්‍ය පරමාලාභ. එහෙනම් එතන ජරා මරණ නැත්නම් එතන තියෙන අජරාමර නිවන. එහෙනම් අන්න පංච උපාදානස්කන්ධයේ නිරෝධයේ අත්තංගමේ වාය
සදාතනික සැපතයි. එහෙනම් ආර්ය ශ්‍රාවකයෝ අන්න ඒ උතුම් සදාතනික සැපතට හිත පිහිටුවන්නේ අවබෝධය තුලින්. හොඳයි. ඒ දහම් ව්‍යාකරණය අධ්‍යය ආකාරයෙන් අපි දැනගත්තා. අපි දැන් බලමු තවත් දහම් ව්‍යාකරණයක්. මේ ආකාරයෙන් ඔබට මේ සියලු දහම් ව්‍යාකරණ පෙන්වා දෙන්නේ මේ අවබෝධය තව තවත් වැඩෙන්න ඕන නිසා. ඒ අවබෝධය තුලින් තමන්ගේ චින්තනයයි ප්‍රතිපදාවයි නිවැරදිව හසුරුවා ජීවත් වෙන්න දන්නවා නම් ඔබ එතන වැඩෙන්නේ ඔබ දැන හිටියත් නොදැන හිටියත් උතුම් වූ සතර සතිපට්ඨාන භාවනාවයි. ඒ නිසා මතක තියාගන්න සතර සතිපට්ඨාන භාවනාව යනු ඇහැද පේන භාවනාවක් නොවේ. ඒ ප්‍රඥාට පමණක් ගෝචර වන භාවනාවක්. ඇහැට පේනවන යම් භාවනාවක් ය සතර සතිපට්ඨානයටම ඇතුළත් කියලා කියන්න බෑ. මොකද ඇහැට පේන්නත් උනන් යම් හිත භාවනා කරන්න පුළුවන්. හැබැයි ආදි ශ්‍රාවකයෝ වගේ බුරු වැඩ කරන්න යන්නේ නැහැ. බුරු වැඩ කියලා මම අදහස් කරන්නේ මිනිස්සුන්ට පේන්න භාවනා කරන්නේ. තම තමන්ගේ පාඩු හොද කළා භාවනා කරන්න පුළුවන්. හැබැයි ලෝකයාට පේන්න භාවනා කරන්න යන්නේ නැහැ. මොකද ඒකට හේතුව නිවන යන තරගයක් නොවේ. තරංගය අත්හැරීම නිවන. අස්වාද සූත්‍රය අසුතවා ප්‍රතග්ඥය අසුතවා භික්කවේ පුතග්ඥෝ රූපස්ස අස්වාදාංච ආදීනවංච නිස්සරණංච යථාභූතං නප්පජානාති. මහණ මේ අසුතවා ප්‍රතග්ඥය මේ රූපේ දැන් මෙතන මං කියන්නේ රූපේ කියලා කිව්වම ඉතුරු ටිකක් කියනවා. නමුත් එකක් අනුසාරයෙන් පහම විග්‍රහ වෙනවා. රූපේ වේදනාවේ සංඥාවේ සංකාරේ විඥානේ ආස්වාදේ ආදීනෝ නිස්සරණය නොදන්නා වූ කෙනාට තමයි අසුතවත් පුතග්ජනය කියන්නේ. මේ රූපේ ආස්වාදේ මෙයයි, මේ රූපේ ආදීනෝ මෙයයි, මේ රූපේ නිස්සරණය මෙයයි යන ආදී වශයෙන් අවබෝධයක් නැති සියලු දෙනාට කියන්නේ අසුතවත් පුතග්ජනයෝ කියලා. එහෙනම් භාගතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා මොකද්ද? මෙන්න මේ ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයා දන්නවා මෙන්න මේ ආස්වාදේ රූපේ ආස්වාදේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේම ආස්වාදේ මෙයයි ආදීනෝ මෙයයි නිස්සරණේ මෙයයි කියලා දන්න කෙනාට කියන ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයා. එහෙනම් පින්වතුනි ඔබ ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයෙක්ද අශ්‍රුතවත් පුතග්ජනියෙක්ද කියලා දැනගන්න පුළුවන් මේ දහම් ව්‍යාකරණේ තේරුම් ගත්තාම. හැබැයි එක්තරා දවසක සම්මා සම්බුදු පියාණන් වහන්සේ ওই විදිහට දේශනා කරා. මහාන අසුතුත පෘථග්ජනියා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධේ ආස්වාදේමයයි ආදීනෝමයයි නිස්සරණේමයයි කියලා දන්නේ නැහැ කියලා. කිව්ව ගමන් එතන හිටපු භික්ෂුන් වහන්සේ කෙනෙක් මම නැතු නැසුනිමි මම නැසුනිමි අහෝ මම නැසුනිමි කියලා කෑ ගහන්න පටන් ගත්තා. ඊට පස්සේ ඇහුවා ඇයි කියලා. එතකොට කිව්වා භාග්‍යවතුන් වහන්සේ ඔහොම තමයි මම අදමයි ඇහුවේ. මම මෙච්චර දවසක් හිටන් හිටියේ මට ධර්ම අවබෝධය ලැබිලා කියලායි. අනේ ඔබ වහන්සේ දැන් ඔහොම දේශනා කරාට පස්සේ මම දැනගත්තේ මට කිසිම ධර්මයක් අවබෝධ වෙලා නැහැ. ඔය ටික මම දන්නේ නැහැ. මම නැසුනිමි කියලා. මේ කවුද මේ සෝවාන් භික්ෂුවා? දැන් මෙහෙම කිව්වම ඔබට මොකද හිතෙන්නේ? දැන් අද ඇවිල්ලා මිනිස්සු දක්වන ආකල්පත් එක්ක බැලුවම පුදුම සාගත අදහස් ඇති වෙනවා ත්‍රිපිටකයේ බැලුවම. මොකද ඒවා ඉතින් ගොඩක් කැඹුරට විග්‍රහ කරන්න ඕන දේවල් කාරණා තියෙනවා. දැන් අපි මේ කාරණාවට යමු. දැන් එදායි භික්ෂුන් වහන්සේ එහෙම කිව්වා. මොකද උන්වහන්සේ දන්නේ නැති රූපී වේදනාවේ සංඥාවේ සංකාර විඥානේ ආස්වාදේමයයි ආදීනෝමයයි නිස්සරණේමයයි කියලා ඒ පදාර්ථයෙන් දන්නේ නැහැ. ඒ පදාර්ථයෙන් දන්නේ නැහැ. මොකද පදාර්ථයෙන් දන්නේ නැහැ කියන්නේ ආස්වාදේ මේකයි එහෙම කියන්න දන්නේ නැහැ. ආදීනෝ මේක එහෙම කියන්න දන්නෙත් නැහැ. නිස්සාරණ මේක එහෙම පද වශයෙන් දන්නේ නැහැ. හැබැයි අවබෝධයට පත් වෙලා හිටියා. ඉතින් භාගතුන් වහන්සේ ඇහුවා කිමෙක්ද වහන? මේ ඇස නිච්චද අනිච්චද? ස්වාමිනේ අනිච්චද? මහණ යමක් අනිච්ච නම් දුකද සැපද? ස්වාමිනී දුකයි. මහණ යමක් අනිච්ච නම් දුක නම් අනත්ත නම් මහණ යමක් අනිච්ච නම් දුක නම් ඒ අත්තද අනත්තද? ස්වාමිනේ අනත්තයි. මාන කිමෙක්ද මේ කන? අනිත්‍ය දුක්ඛ අනත්තයි. නාසය දිව ශරීර මාස සියල්ල අනිත්‍ය දුක්ඛ අනත්තයි. මහාන මේ රූප වේදන සංඥා මහාන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ස්වාමිනේ සියල්ලත් අනිත්‍ය දුක්ඛ අනත්තයි. එහෙනම් මහාන නුඹ වෙන පරියායකින් මේ ධර්මෙම දන්නවනේ. ඉතින් අර වෙන පරියායක් මේ තව පරියායක්.
මේ පරයායෙන් නුඹ දන්නවා නම් මේ අසකන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ 12 ආයතන තංචේ දුක්ඛ අනත්තයි අසුභයි කියලා. ඒ දන්නේ ඒ රූපේ වේදනාවේ සංඥාවේ සංකාරේ ආස්වාදී ආදීන නිස්සාරණයම තමයි මහණු කියලා. කිව්වට පස්සේ අරහම්බුරන්ට සැනසීමක් උදා වුණා. දැන් ඔබට උනත් ඒ වගේ අදහස එන්න පුළුවන්. දැන් කිව්වොත් එහෙම දැන් ওই ටික ඇහුනහම අර වගේ අදහසක් කාට හරි ඉන්න පුළුවන් හිතට. අනේ මම එහෙනම් ඒක දන්නේ නැහැ නේ. ඒ නිසා ඒ කියන්නේ මම දන්නේ නැහැ. මට එහෙනම් අවබෝධයට පත් වෙලා නැහැ. එහෙනම් මම අසුතක් පුතක් යන එක නදි වශයෙන් ඉක්මන් තීරණයකට ඔබත් එළඹෙන්න පුළුවන් අර බික්සු වගේ කෑ ගහන්න පුළුවන්. නමුත් පින්වතුනි මේ සමස්ත ධර්මයේ තුලින් විග්‍රහ වෙන එකම දෙයයි. ඒ තමයි මේ සියල්ල කෙරෙහි තියෙන චන්දරාගෙන් නිදහස් වෙන්න කියන එක. ඒ චන්දරාගෙන් නිදහස් වීම භාගතුන් වහන්සේ නන්නේද පරයායෙන් දේශනා කරනවා. කුමන පරයායෙන් අවබෝධ වුණත් සිද්ධ වෙන්නේ එක දෙයයි. මේ සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ චන්දරාගෙන් නිදහස් වීම. එන රූපේ වේදනාවේ සංඥාවේ සංකාරේ විඥානයේ ආස්වාදයේ මොකද්ද? යම් රූපයක් නිසා, යම් වේදනාවක් නිසා, යම් සංඥාවක් නිසා, යම් සංකාරයක් නිසා, යම් විඥානයක් නිසා සෝමනස සාගත සුඛ වේදනාවක් හටගනීද? ඒහි ආස්වාදයයි. අන්න ආස්වාදී. නිකම්ම නෙවෙයි කත් ඇති වෙන්නේ සම්පස්ස පත්‍ය. අවිද්‍යා තෘෂ්ණාවෙන් ඇති කරන්නා වූ රාග සම්පස්සෙන්. එන යම් රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් හේතුවෙන් යම් සෝමනස් සහගත සුඛ වේදනාවක් හටගනීද? එහි ආස්වාදයයි. එහි ආස්වාදයයි. එවනම් යම් රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් විපරිණාමයට පත් වෙමින් අන්‍ය භාවයකට අන්‍ය භාවයකට පත් වෙමින් විනාශය කරා පරිවර්තනය වෙයිද? මෙලවත් පරලවත් විනාශය උරුම කර දෙයිද? එහි ආදීන වේයයි. එන යම් රූප වේදනා සංඥා සංකාර විඥාන නිසා සකල විද ලෝක සත්‍යයට මෙලවත් උරුමේන විනාශය පරලවත් උරුමේන විනාශය උමක් නිසාද යත් ඒ විපරිණාම ධර්ම නිකම් විපරිණාමයට යන්නේ විනාශ කරමින් විනාශයට පත් වෙන්නේ බෝම්බයක් වගේ. බෝම්බේ ස්වභාවය එහෙමයි. බෝම්බේ පුපුරලා යන්නේ නිකම්ම නෙවෙයි. ළඟ තිබිච්ච ළඟපාත තිබිච්ච සේරම ටික විනාශ කරගෙන. ඒ වගේම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන විනාශයෙන් නිකන් නෙවෙයි. මහා විනාශයකට පාර කපලා දීලා. එහෙනම් ඒහි ආදීන වේයයි. එහෙනම් එහි නිස්සරණේ කොහොමද? යංකෝ රූපේ චන්දරාග විනියෝ චන්දරාග පහණං ඉදං රූපස්ස නිස්සරණං. මේ රූපය සම්බන්ධ යම් කිසි චන්දරාග ප්‍රහාණයක් චන්දරාගේ දුර්විමක් ඇද්ද? එය රූපේ නිස්සරණයයි. එහෙනම් මේ විදිහටම වේදනා සංඥා සංකාර විඥාන ගැන තේරුම් ගන්න ඕනේ. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ චන්දරාගේ ප්‍රහාණය කිරීමක් ඇද්ද? චන්දරාගේ දුරුකිරීමක් ඇද්ද? එහි නිස්සරණයයි. එහෙනම් ඒ ධර්මයේ නැවතත් පොඩ්ඩක් පැහැදිලි කළොත් යම්කිසි රූපයක් වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඥානයක් නිසා යම්කිසි සෝමනස්ස සහගත සුඛ වේදනාවක් ජනිතවන්නේද හටගන්නේද? එහි ආස්වාදයයි. ඒ රූප වේදනා සංඥා සංඛාර විඥානයන්හි විපරිණාමයක් ඇද්ද? අන්‍ය භාවයකට පරිවර්තනය වීමක් ඇද්ද? මරණයක් ඇද්ද? විනාශය කරා පෙරලීමක් ඇද්ද? ඒ විනාශය නිසා නැවත නැවත සිදුවන්නා වූ සාංසාරික වශයෙන් මේ භවෙන් භවයට සකස් වන විනාශයක් ඇද්ද? මේෙහි ආදීන වේයයි. එහෙනම් ඒ සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන අන්නේකෝ විපරිණාම ලක්ෂණ යුක්තයි. විතරන්නේ නිකම් විපරිණාමයට පත් වෙනවා නම් කමක් නැහැ. විනාශයක් නැවත උරුම කරලා දීලා විපරිණාමයට පත් වෙන්නේ. ඒ අර්ථයෙන් ඒ සියල්ල විපරිණාම ධම්ම. ඒ වගේම විනාශකාරී ධම්ම පලෝකතෝ පබෝකෝ පලෝකතෝ පබංගුතෝ යන ආදී වශයෙන් අනිත්‍ය ලක්ෂණ ටික ඊට ඉස්සෙල්ලා පෙන්නලා ඇති. එහෙනම් ඒ එහි ආදීන වේ. එහෙනම් ඒ සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන ජරාවට පත් වෙමින් ව්‍යාධියට පත් වෙමින් මරණයට පත් වෙනවා. මෙලවත් විපරිණාමයට පත් වෙලා දුකක් උරුම කරලා දෙනවා. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන නිකම්ම නිකං මරණයකට පත් වෙන්නේ නැහැ. නැවත මරණය ගොඩනගමින් මරණයට පත් වෙනවා. එහි ආදීන වේයි. එහෙනම් ඒ යථාර්ථයෙන් උරින් දැක්කහම මොකද වෙන්නේ? අන්නර සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ චිත්තසංතානිය පවතින චන්දරාගය ක්ෂය වෙනවා, දුරු වෙනවා. එය එහි නිස්සරණයයි. එහෙනම් ඔන්න රූපේ වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානයේ ආස්වාද අදිනෝ නිස්සරණ කෙටියෙන් දේශනා කළා. එහෙනම් ඒ දහම් ව්‍යාකරණයත් ඔබ දුතුම් වූ
ධර්මාබෝධය වර්ධනය කරගෙන උතුම් මඟ වඩන්නට උපකාර වෙන ධර්මයක්. මේ ඉස්සෙල්ලා ආසාදාදීනෝ නිස්සරණ ගැන සාකච්ඡා කළ නිසා අද මේ මොහොතේ විශාල වශයෙන් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.